අරහං සම්බුදුගුණය ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුණී හත සංසාර චක්කාරෝ පං්ච යාදීන වාරහෝ නරහෝ කරෝතිපාපානී අරහං තේන පෞච්චති අරහත් මාර්ග ඥාන නැමති අවියෙන් කෙලෙස් සතුරන් වනසා කෙලෙසුන්ගෙන් දුරින් දුරු වූ බැවින්ද සංසාර චක්‍රේ අරසිදලූ බැවින්ද. ශ්‍රාවකයන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට නිසි වූ බැවින්ද රහසින්වත් පවු්නොකරන බැවින්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන්නම් වෙති දක්මනලදී අතංච භික්කවේ බික්කූ අරහංහෝති ආරකාස්ස හොන්තිී පාපකා අකුසලා දම්මා සංකිලේසිකා පෝනෝ භවිකා, සදරා දුක්කවිපාකා ආයති ජරාමරණීයා ඒවංකෝ භික්කවේ බික්කු අරහංහෝති මහනෙනි භික්ෂුව කෙසේ අරහංවේදයත් කෙලෙසෙන්න්නා වූත් පුනර් පවය ඇති කරන්නා ඕත් මතුයෙහි දුක් විපාගහා ජරාමරණ ගෙන දෙන්නා ඌූත්, ආශ්‍රව සංඛ්‍යාත අකුසලයන්ගෙන් දුරස් වූයේද බැවින් භික්ෂුව අරහංනම් වෙයි. මෙසේ අරහංගුණ පදයෙහි අරුත් දක්වා වදාළ බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහියො දන්නා වූ අරහං ගුණ පදයෙහිත් රහතුන් කෙරෙහියො දන්නා වූ අරහන් ගුණ පදේහිත් වෙනස අවබෝධ කරගත යුතු වෙයි. මාර්ග පලවශයෙන් සිදුකරන ක්ලේෂශප්‍රහන හේතුකොට පුනර්භවය සිඳහැරීම් වශයෙන් තතාගතයන් වහන්සේ හා රහතුන්ගේ වෙනසක් නැතත්. ගම්බීර ධර්මාව බෝධයේදී වෙනසක් ඇතිවන්නේය රහතන් වහන්සේ අනාගත පුනර්භාවය ඇති කරන්නාඕ ක්ලේෂ ධර්මයන් ප්‍රහාන කළේ වූද සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරු පාරමී දම් බලයෙන් තතාගතයන් වහන්සේ බෝධිමුූලයේදී සිදුකළ ක්ලේෂ ප්‍රහානය සර්වඥතාාඥානාව බෝධය සමගමසිද වූයේය ඒ සර්වඥතාාඥානයේහි ඇතුළත් වූ දස බලඥාන චතුර් විශාරධඥාන ෂඩ් අසාධාරණඥාන යන මේ ගුණයන් කිසිදු රහත් උතුමෙකු හා සමාන නොවන බැවින් අරහන් යන ගුණවාචී පදය තතාගතයන් වහන්සේ කෙරහිම විශේෂවන්නේය ක්ේෂ ප්‍රහාාණය පිළිබඳ බුදුරදුන්ගේ සිංහනා දෙයක් වෙයි. පවිට් මරුව, ක්්‍රේෂකාම, අරතිය සාපිපාසා දෙක, තෘෂ්ණාව, තීනමිද්ද, බියර්, විචිකිිච්චාව ගුණමකු බව, ලාභ සත්කාර ප්‍රසංසාත්මක වූ යසස අත්තුූකන්සන පරවම් බැනහෙවත් තමා උසස්කොට සිතීම හා අනුන් හෙලා දැකීම මේ දස ක්ලේෂෝ තොපගේ මාර සේනාවයි ප්‍රදන් වැරවඩන මාගේ ශරීරයේ ලේවියල් එන්නේය එසේවත්ම පිත්සෙම්දවියල් එන්නේය මාශ්‍ය ශයවනකල්හි මගේ සිහිය හොඳින් වැඩේ සමාධිය හා ප්‍රඥාව පිහිටන්නේය කාමයන් අපේක්ෂාන් නොකරන සත්වයකුගේ පාරිශුද්ධිය බලව සුත්තනිපාතයේ ප්‍රධාන සූත්‍රයහි ත්‍රේෂ්ප්‍රහණ වීරය පිළිබඳ ඒ සිංහනාදය සඳහන් වෙයි සංයුක්ත නිකායේ එන මාර දීතු සූත්‍රයද තතාගතයන් වහන්සේගේ අරහන් ගුණයට කදිම නිදසුනකි තතාගතයන් වහන්සේ කෙලෙස් වසගේට ගැනීම පිණිස මාර දුවරු තිදනා කළ උත්සාහය නිෂ්පල වූ තැන. ඔවුන් තතාගතයන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට සැපයූ පිළිතුරු නුවණින් විමසන්නේ නම් ඒ තතාගතයන් වහන්සේ බෝධිමූලයේදී අරහත් මගනුවනින් කළ ක්ලේශ ප්‍රහාණය සමග අවබෝධ කලාාඕ සර්වඥ්ඥතා ඥානයේ මහිමය වටහාගත හැකිවේ මාරදුවරුන් පිළිබඳ ඒ පුවත මෙසේය. දස මරසයෙන් පිරිවරා අවුත් බුදුරදුන් හා සටන් වැද පැරදිී පලාගොස් නොසතුටින් සිතින් සිටි සිය පියාවෙත පැමිණි, තන්හා, රතිී, රගා යන මාරදූවරුති දෙනා ඔහුට මෙසේ කීවෝය. පියාණෙනි ඔබ නොසුතුරු සිතින් කවරකු පෙළිබඳ සිතන්නේද කියනු මැනවි. වන ඇතිකු බඳිාසේ. අපි ඔොහු රාගපාශයෙන් බැඳ ඔබ වසගේට ගෙන එන්නෙමු. අරහං සුගතෝ ලෝකයේ නරාගේන ස්වානයෝ මාරදෙහිය මතික්කන්තෝ තස්මා සෝචා මහං බූසන්තිී ඒ සුගතයන් වහන්සේ ලෝකේහි අරහත් වූයේය රාගපාශයෙන් බැඳීම කළ හැකිනොවයි ගෞතමයෝ මාගේ විෂය ඉක්මව්ුවෝ මාරපාශයෙන් මිදුනෝය එකරුණින් ශෝක කරමී මාර දෙවපුත් තම දූුවරුන්ට කීවේය සිය පියාණන් හට තමන්ගේ තරම පෙන් වන්නට සිතුූ මාරදූුවරති දෙනා බෝමැඩ වැඩසිටි බුදුරදුන් වෙත පැමිණ මහන අපි ඔබව නළගණන්සේ මෙහෙවර කරන්නේෙමුයි ඉතා සුහද ලීලාවෙන් පැවසුවද අරහත් පල සමාපත්තියෙන් වැඩසිටි බුදුරජාණන් වහන්සේ ඕවන්ගේ වදන් මෙනෙහි නොකලසේක බුදුරදුන් සියවදන් මෙනෙහි නොකරන බවදුටු මාරදුවරු එකියක සියය බැගින් තුන්සේයා කුමරි වෙස් මවාගෙන බුදුන් හඹුවේ පෙනී සිටියද තතාගතයන් වහන්සේ අරහත් පලසුවයම මෙිනෙහි කරමින් සිටියහ මෙසේ වරින්වර නොවැදූ ස්ත්‍රීන් ලෙසත් වරක් වැදුූ ස්ත්‍රීන් ලෙසත් දෙවරක් වැදු ස්ත්‍රීන් ලෙසත් එක එක සේය බැගින් තුන්සේයක් වෙස් ගනිමින් සුගතයන් වහන්සේ කෙලෙස් වසගේට ගැනීමට දැරු උත්සාහයෝ නිෂ්පල වූහ සුගතයන් වහන්සේලෝ කෙහි අරහත් වූහ රාග පාශයෙන් පැදිිය නො හැකිැයි අප පියානන් කීවේ ඇත් තක්මය පහනෝ රාග ඇති මහනෙකු හෝ බමුණෙකු හෝ ඉදිරෙහි අප මෙසේ හැසුරණේ නම් උන්ගේ ලය පැලී යනු ඒ කාන්තය නැතහොත් මුවින් උනුලේ දමන්නේය එසේත් නැත්නම් සිත් උමතු බවට පත්වන්නේය මේ මහන එසේ රාග පාශයෙන් බැඳියනු හැකය එසේ වුවත් මොහුගේෙන් ප්‍රශ්න කරන්නෙමු ස්සිතු ඔහු බුදුරජාණන් වහන්සේගේ එකත් පසක සිටියහ තතාගතයන් වහන්සේ අරහත් පලසුවයෙන් නැගුණු කල්හි තන්හාමාරදූ තුමෝ උන්වහන්සේගෙන් මහන ඔබ ඔබේ වස්තු සම්පත් පැරදිී මේ වනේට විත් ශෝක වන්නේද නැත්නම් අපරාධයක් කොට සැඟවී සිටින්නේද. ඔබට මිතුරෝ නැද්ද මිතුරුදම් නොපවත්වන්නේ ඇයි දැ පවාය එවිට බුදුරජාණන් වහන්සේ මම හුද කලාව ද්‍යානකොට කෙරිසුන්දිනා අභිමතාර්ථය ඉටුකරගතිමි රහත්ඵලය අවබෝධ කළමි එබවින් කිසිවකු හා මිතුරුකමක් නැතයි ඇයට පැවසූහ අරතිමාරදූද පැනයක් ඇසුවාය ඒ පැනේ ගම්බීර වුවකි තතාගතයන් වහන්සේ හෝ තාගතයන් වහන්සේගෙන් අසාදැනගත් ශ්‍රාවකයකු විසින් විසඳිය හැක්කවුම පැනයකි කෙබද විහරණයකින් වාසය කරන්නා වූ භික්ෂුව ඇස කණනාසිය දිව ශරීරයන පංචදදවාරයන් කරාගලා එන කෙලිස් නැමැති ඕග සැඩ පහර තරණය කරන්නේද කෙසේනම් මනෝදවාරික වූ කෙලෙස් සැඩ පහර තරණය කරන්නේද කෙබදු ද්‍යානයක් බහුලව වඩන්නා කෙරෙන් කාම සංඥාවෝ බැහැරවෙද්ද අරහත් මගින් සියලු කෙලෙසුන් කපාහල සම්බුධුවරයකුගේ සර්වඥ්ඥතාඥානයට විෂයවන්නා වූ එම පැනය බුදුරදහූ මෙසේ විසුදූ සේක සංසුම්කාය ඇති කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති රහත්්‍යමේ දහම් දැන විතර්ක රහිත ධ්‍යානයහි ඇලුනේ. ොකි පෙන්නේය රාග වශයෙන් සිහිනොකරන්නේය මෝහවශයෙන් නොහැකිලෙන්නේදවෙයි මෙබඳ විහරණයකින් වාසය කරන්නාඕ පික්ෂූහු පංචත්දවාරික ක්ලේෂ ෝගය තරණය කරන්නේය මනෝ දවාරික වූ හායවන ඕගයද තරණය කරන්නේය මෙසේ ධ්‍යන බහුලකොට වෙසෙන ඔහුගේ කාම ස්ඥාාවෝ ඔහු කෙරෙන් හාත් පසිෙන් බැහැර වෙති. එසේ පැනවිසිඳූ කල්හි රගා මාරදූද තෘෂ්ණාවසිදලූ මේ ශාස්ත්‍රෘූන් වහන්සේ පිරිසහි හැසිරෙන්න්නාහ ඒ කාන්තෙන් බොහෝ සත්වයෝ තෘෂ්ණාව සිඳින්නාහ. තෘෂ්ණා නැති මේ ශාස්රූහු බොහෝ ජනයන් මාරයන්ගෙන් පැහැරගෙන පරතරට පමුණවන්නාහායි පැවසූහ. බුදුරජාණන් වහන්සේ වාසනා සහිතවම කෙලෙසුන්දුුරු කළ බැවින් ආරක වූහයි කියනු ලැබේ වාසනා ගුණයනු සංසාර පුරුදුයි ශාස්රුවරයකු හට සසර පුරුදු පහිටීම ගනානු ශාසනයට හෙවත් පිරිසී අනුශාසනාකිරීමට බාධාවකි ඒ භාග්‍යවතුන් වහන්සේ බෝධිමූලයේදී අවබෝධ කලා වූ සර්වඥතාඥාන මහිමයෙන් හෙවත් අරහත් මාර්ගඥානයෙන් සවාසනා සකල කලේෂයන් ප්‍රහීන කලසේක එහෙත් වාසනාගුණ සහිතවම කෙලෙසුන් ප්‍රහාාණ කලසේක පිළින්ද වච්ච මහරහතන් වහන්සේ වසලවාදෙන් මෙහි එව වසලය යව වසලය යනුවෙන් අන්්‍යන් ඇමතුූහ මෙකරුණ බුදුරජාණන් වහන්සේට දැන් වූවිට පිළින්ඳ වච්ච තෙරුණුවන් එසේ කරනුයේ පවිටු සිතකින් නොව ආත්ම සය ගණනක් බමුණ කුලේහි ඉපිද පුරුදු කලා වූ ස්වභාවේ හෙවත් කෙලෙස් පුරුද්ද වාසනාගුණයයි වදාළහ එක් භිෂ් භෙක්ෂුවක් නිතර නිතර වමාරා කෑමට පුරුදුව සිටියේය හිරු අවරට ගිය පසු විකාලයේ වැලඳීවනො කැපයයි විනයනීති පනවාති බුණද. මේ භික්ෂුව අවේලාවේදී වමාරාකෑම සිදු කළ බැවින් අන්භික්ෂූ හූ ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැන්වූහ වමාරා කන භික්ෂුවගෙන්වා කරුණු විමසූ බුදුරදහු වමාරා කෑමට හේතුව බුදුනුවනින්දුටුහ. මහනනි ඒ භික්ෂුවගේ මේ මිනිසත් බව ගවයෝනයෙන් චුතු වූ හැටියේමය ගිය ආත්මභාවයේ ගවයෝනියේ ඉපිද සිට වමාරාකෑ පුරුද්දෙන් එසේ කරන බැවින් උන්වහන්සේට එය ඇවතක් නොවේ යැයි වදාල සේක. කෙලෙසුන්ගින් ආරක වූ බැවින් සම්මා සම්බුදවරයකු හට මෙවන් සසර පුරුදු ඇතිවීම අභව්‍ය කරුණකි. උපාධන බව ජාති යනආදී ගස අංගයෝ නාබියන්හා නිින්වලල එක්කරන ගරාදියෝ වෙති අවිද්‍යානමති නාබිය සිින්දේ අරයන්ද සිඳහලේවෙයි එවිට ජරාමරනාදී දුක්නැමති නිින්වලල්ල අත් හලේදවෙයි කතමෝජ භික්කවේ පටිච්ච සමුප්පාදෝ අවිච්්‍යා පච්චයා බෙක්කවේ සංකාරා සංකාර පච්චයාවි්ඥානං විාන පච්යා නාමරූපං නාමරූප පච්චයා සලායතනං සලායතන පච්චයා පසෝ පස්ස පච්යා වේදන වේදනා පච්චයා තන්හා තන්හා ප්චයා උපාදානං උපාධන පච්චයෝ බව බවපච්චෝ ජාති ජාති පච්චයා ජරාමරනං සෝක පරිදේව දුක්කදෝමනස් සුපායාසා සම්භවන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස සමුදයෝහෝති සංසාර් චක්‍රයයි කීවේද මේ පටිච්ච සමුප්පාදයමැයි නැතුහොත් මේ හුදු දුක්රැසේහෙවත් පංච උපාදානස්කන්දයේ රැස්කිරීමයි. අවිද්‍යාව යනු මේ දුක්රසත් දුක්්‍රස හට ගැනීමට හේතුවත් දුක්්‍රසෙහි නැතිකිරීමත් දුක්්‍රස නැතිකිරීමේ මාර්කයත් යන ආර්ය සත්‍යයන් පිළිබඳ නොදැනීමය දුක්රසනම් කාම රූප අරූපයන බවත්‍රේහි යම්තනක යම්යම් ආකාරයක හට ගැනීමක් වේද මේ ජාතිදුකයි එනම් ජාතිපි දුක්කා හටගත් සත්වයාගේ යම් දිරීමක් විරූපී බවක් ආයුෂ ගෙවීමක් ඉන්ඳුරන්ගේ යම් දුරුවල බවක් වේද මෙය ජරා දුකයි ජරාපි දුක්කා හටගත් සත්වයන්ගේ යම් ආකාරයක රෝගයකින් ව්‍යාධියකින් වන්නා වූ කායක හෝමානසික පීඩාවක් දුකක් දොම් නසක් වෙයිද මෙය ව්‍යදි දුකයි ාපික්ෝ ඒ ඒ භවයහි හටගත් සත්වයාගේ භවයෙන් පහවීමක් චුතවීමක් අතුරු දහම්වීමක් වෙේද මෙය මරණ දුකයි මරනම් පිදුක්කං ආධ්‍යාත්මික එනම් තමා පිළිබඳ වූ හෝ බාහිර වූ හෝ යම් ප්‍රිය වූ මනාප වූ ස්වභාවයෝ වෙේද පුද්ගොලයෝ වෙයිද ගේ වෙන්වන්නට සිදුවීම ප්‍රේයන්ගෙන් වෙන්වීමේ දුකයි පියේහි විප්පයෝගෝ දුක්කෝ. ආධ්‍යාත්මික වූ ජරා වයාදී මරනාදී අප්‍රියස්වභාවහා යම් එක්වීමක්වෙයිද ප්‍රියමනාප පුද්ගලයන්ගේ එවන්ස භභාවයක් වෙයිද ඒසභාවයන් හෝ පුද්ගලයන් හෝ සමග යම් එක්වීමක්වෙයිද එය අප්‍රියන් හා එක්වීමේ දුකයි අපිියේහි සම්පයෝගෝ දුක්කෝ ඉහත කියන ලද්දා වූ හෝ වෙනයම් ආකාරයක දුකක් හෝ පිළිබඳ හෝ එවන් ස්වභාවයක් මට හෝ මගේ ප්‍රියමනාපයකු හට නොවේවායි පැතුවද එය එසේ සිදු නොවන බැවින් එය බලාපොරොත්තු ඉටි නොවීමේ දුකයි යම්පිච්චං න ලබති තම්පිදුක්කා කෙටියෙන් කියතුොත් රූප වේදනා ස්ඥා සංකාර විඤ්ඥාන යන පංචපාදානස්කන්දයම දුකය සංකිත්තේන පංචුපාදානක් කන්ධාදුක්කා චක්කුම් අනිච්චං විපරිනාමී අ්්‍යතභාවී ඇස අනිත්්‍යය අන්සභාවයකට පෙරලෙන සුළය වු රූපා අනිච්චා විපරිනාමිනෝ අ්ඥතභාවිනෝ රූප අනිත්‍යය පෙරලෙන සුළුය වෙනස්වනසුළුය යද නිච්චන් තන්දුක්කම් යමක් අනිත්‍යයද ඒ දුකක්්‍ය එසේ නිත්‍යරූපය සුව සුභ වශයෙන් වරදවා ගන්නේ රූපය මමය මාගේය මාගේ ආත්මයයැයි එහි තෘෂ්ණාව උපදවන්නේය මෙසේ ආධ්‍යාත්මික ඇසනැමති රූපයෙහි හෝ බාහිර රූපේහි හෝ යම් තෘෂ්ණ බන්ධනයක් වේද තෘෂ්ණාවෙන් ගිලගැනීමක් වේද එය රූප උපාදානස්කන්දයයි චක්කුම් පටිච්ච රූපේජ උපපද්ජති චක්කු වි්ඥා නැසත් රූපයත් ප්‍රත්‍යවීමෙන් චක්කු විඤ්ඥානය හටගනී චක්කු විஞ්ඥානං අනිච්චං විපරිනාමිින් අ්ඥතභාවී චක්කු විඤ්ඥානය අනිත්තය පෙරලෙනසුළුය වෙනස් වෙනසුළුය අනිච්චංකෝ පනබන්තයේ පච්චයං පටිච්ච සමුපපන්නං චක්කු විඤ්ඥානං කුතෝ නිච්චං භවිසති අනිත්‍ය වූ ප්‍රත්තයෙන් හටගත් චක්කුවිඤ්ඥානය කෙසේ නම් නිත්‍ය වන්නේද මෙසේ අනිත්‍ය වූ චක්කුවිඤ්ඥානය, නිත්‍ය සුභ සුක වශයෙන් මමය මාගේය මාගේ ආත්මයයයි තෘෂ්ණාව උපදවන්නේ ආධ්‍යාත්මික වූ හෝ බාහිරෝ හෝ චක්කුවිඤ්ඥානයහි යම් තෘෂ්ණ සහගත බන්ධනයක් ගිලගැනීමක් වේද එය විඤ්ඥානොපාදානස්කඳයයි. ඉමේසන්තිීන්නං දම්මානං සංගති සන්නිපාතෝ සමවායෝ අය උච්ච තිබික්කවේ චක්කු සම්පාසෝ ඇසත් රූපයත් චක්කු විඤ්ඥානයත් යන මේතුන් දහමුන්ගේ එක්වීමක් සමාගමයක් වේද ඒ මේ චක්කු සම්පස්සයයි පස්ස පච්චයා වේදනා ස්පර්ශය හේතුවෙන් වේදනාව වේ මෙසේ අනිත්‍ය වූ ප්‍ර්‍යයන් නිසා හටගත් වේදනාද අනිත්‍ය වේ ඒ අනිත්‍ය වූ වේදනාව මමය මාගේ මාගේ ආත්මයයි සුබ සුක නිත්‍ය වශයෙන් ගන්නේද මේ වේදනා උපාදාන ස්කන්දයයි. ඇසත් අනෙකුත් ්‍රූපාදී ප්‍රතියනුත් නිසා හටගන්නා වූ යම් අනිත්‍යම රූප සඥාවක් වෙයිද එයද එසේ තෘෂ්ණාවෙන් ගැනීම සං්ඥා උපාදාන ස්කන්දයයි. අනිත්‍ය වූ වේදනා ප්‍රත්තයෙන් හටගන්නා වූ තන්හාවනිසා යම් ාරම්මනයක් හේතුවෙන් ඇතිවන්නාවූ යම් කාය වචී චිත්ත යන සංස්කාරයෝ වෙද්ද අනිත්‍යව වයේ සංස්කාරයෝ ත්‍රශ්ණ මානවශයෙන් ගනිද්දී මෙය සංකාරු පාදානස්කන්ධයයි. මෙසේම කනට ශබ්ද නිසාාත් නාසේට ගන්ද නිසාත් දිවට රස නිසාද කයට පහස නිසා මනසට ම් මනිසා එනම් ශබ්ද ගන්ධ රස ආදිය සුකුමරූප බවත් ඒසේලරූප මනසට අරමුණුවීම දම්ම බවද අතයුතුය රූප උපාධනාදී උපාදානස්කන්ධය රැස්වන්නේය මෙසේ හටගන්නා වූ මේ පංචි උපාදානස්කන්දයෝ දුක්ම වෙති මේ දුක්කාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාවයි. සංයුක්ත නිකායේ දුක්ක සමුදය සූත්‍රෙහි ආධ්‍යාත්මික හා බාහිර ආයතනයන් හේතුකොටගෙන දුක්රස් කරන අයුරු තතාගතයන් වහන්සේ මෙසේ වදාළහ චක්කුංච පටිච්ච රූපයේ උපපජ්ජති චක්කු විඤ්ඥානං තින්නන් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයාතන් හා ඇයන් දුක්කස්ස සමුදයෝ ඇසත් රූපත් නිසා චක්කු විඥානය උපදී මේතිදිනාගේ එක්වීම ස්පර්ශයයි ස්පර්ශය නිසා වේදනාව වෙයි වේදනාව නිසා තන්හාව වෙයි මෙය දුකෙහි සමුදයයි දුක හට ගැනීමයි කනත් නිසා නාසයත් නිසා දිවත් නිසා කයත් නිසා සිතත් නිසා දුක හටගන්නා අයුරු ඇස පිළිබඳ කී අයුරෙන්ම දතයුතුය ඇසින් රූපේ දැක ප්‍රිය අරමුණෙකී මෙනෙහි කරන්න හුගේ සිත මුලා වූයේ රූපාරම්මනයෙහි වෙසෙසින් ඇලනුසිත් ඇත්තේ රූපේහි ලගී රූපේ ගිල ගෙන සිටි ඔහුට රූපය නිසා හටගන්නා වූ නොහෙක් වේදනා වෝ වැඩෙත් දැඩිලෝ බේද වෙහෙසද වැඩයි ලෝබේන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙලෙයි මෙසේ දුක්්‍රස් කරන ඔහුට නිවන ඇතයැයි කියනු ලැබේ. සෙසු ආයතනයන් පිළිබඳවද මෙසේ දතයුතුය. මාලුංක්‍යපුත්ත සුත්‍රය. ඇතමෙක් රූපාරූප භවයන් අරමුණුකොට ඇත්තාහුය ඒ භවයන්හි අලුනාහුය. එහෙයින් බවනිරෝදයට නො කැමැති වෙති මෙය බවතන්හා නමි ඇතැම් හූ උච්චේදයට කැමති වෙති මරණින් මතු නැවත නොවන්නේ මැනවෙයි අතිධවිත වෙයි මෙය විභවතන්හා නම්මේ කාමතන්හා බවතන්හා විභවතන්හා යන තෙවදෑරුම් තන්හා වෝ කියනලද දොළොස්වැදෑරුම් ආයතන හේතුවෙන් ඇතිවන්නා වූ දුක්කමූලික තන්හාජාලයහිම අනුයුක්ත වෙති. දුක්කනිරෝධය කතමෝච් භික්කවේ දුක්කස්ස අත්තගමෝ චක්කුංචපටිං්චරූපේ උප්ප්ජති චක්කු විඤ්ඥානං තෙන්න්නන් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනා පච්චයා තන්හා තස්සායේව තන්හාය අසේස විරාගනිරෝදා උපාධානනිරෝදෝ උපාධාන නිරෝදා බවනිරෝදෝ බවනිරෝදා ජාත නිරෝදෝ ජාති නිරෝදා ජරාමරනං සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසා නිරුච්චන්තී ඒව මේතස්ස කේවලස්ස දුක්කා කන්දස්ස නිරෝදෝහෝතී. මහනෙනි දුකෙහි අස්තංගමය හෙවත් අවසන්වීම කවරේදයත් ඇසත් රූපයත් නිසා චක්කු විඤ්ඥානය උපදී මේතිදනාගේ එක්වීම ස්පර්ශයයි ස්පර්ශය නිසා වේදනාව වේ වේදනාව නිසා තන්හාව වේ ඒ තන්හාවේ නිරවශේෂ නිරෝධයෙන් විරාගයෙන් උපාධාන නිරෝධය වේ උපාධාන නිරෝධයෙන් බවනිරෝධවේ බවනිරෝධයෙන් ජාති නිරෝධය වේ ජාත නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ මෙසේ මේ හු දුක්්‍රසේ නිරෝධය වන්නේය මේ දුකේ සංසිඳීම වේ දුක්ක සමුදය සූත්‍රය සිහියෙන් යුත් තැනැත්තෝ ඇසෙන් රූප දැක රූපයන්හි නොඇලි නොවැලුණු සිත් ඇත්තේ නොවිඳී රූපේහි බැසගෙන නොසිටි ගිලගෙන නොසිටී රූපේ දක්නා වූ ඔහුගේ දුකහෝ යම් සේගවේද රැස්නොවේද හෙතමේ සිහි ඇත්තේ හැසිරෙයි මෙසේ දු බැහැරලන්නෝහුට නිවන ළඟයැයි කියනු ලැබේ සෙසු ආයතනයන් හිීද මෙසේම දතයුතුය මාලුං්‍ය පුත්ත සුත්‍රය දුක්ක නිරෝධ ගාමිණී පටිපදා. කතමංච බික්කවේ දුක්ක නිරෝධගාමිනී පටිපදා අරිය සච්චං අයමේව අරියෝ අට්ටංගිකෝ මක්්ගෝ සෙයතීදං සම්මාදිිට්ටි මහනෙනි දුක්ක නිරෝධගාමිනී ප්‍රතිපදා ආය සත්්‍ය කවරේදයත් සම්මාධට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධයන මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි බුදු සසුනීම් බාහිර වූ අන් කිසිදු ශාසනයක හෝ ආගමක හෝ මේ ආරය අෂ්ඨාංගික මාර්ගය නොලැබේ මේ ශාසිනිික වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අගයද්‍යා අන්‍යාගමිකයන් දැන් දැන් ඕවන්ගේ ආගම් තුලටද ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් ඇතළු කරගැනීමට තැත්කරනු පෙනේ මොනවා හෝ කරුණු අටක් අමනාගෙන මේ අපේ අරි අට මගෙහි යැයි කීමට කෙනෙකුට බාධාවක් නැතත් බුදු සස්නෙහි ඇති ආර්ය මාර්ගංග අට අභිභවායා හැකි අන් එකදු අංගයක් තවත් බාහිර සස්නකින් පැනවිය නොහැක්කේය මේ මග බුද්ධාදී උතුමන් හටම සුවිශේෂ වූ මාර්ගයකි. පූර්ණ පුරාණයේ සියලු බුදෝරයන් වහන්සේලා පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කරමින් අරහත් මා සම්මයක් සම්බෝධයට පැමිණියේ මේ අරි අටගි මග උපකාර කරගෙනය මහනෙනි මම පෙරවිසූ සම්මා සම්බුධවරයන් විසින් අනුගමනය කරනලද පැණි මාවත දැක්කෙමි ඒ පැරණි මග කවරේදයත් සම්මාධිට්ටි සිට සම්මා සමාධ අනුයි මේ පැරණි මග පුරාණ බුදුවරයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද්දේය මමද එය අනුගමනය කළෙමි එය අනුගමනය කරනුයේ ජරාමරණ දැනගතිමි ජරාමරණ සමුදේ දැනගතමි ජාමරණ නිරෝධේ දැනගතමි ජරාමරණ නිරෝධ ගාමිනී පටිපදාව දැනගත්තෙමි එය අනුගමනය කරනු යම් ජාතිය දැනගත්තෙමි භවය දැනගත්තෙමි ආදී වශයෙන් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීම මේ පුරාණ මග වූ අරි අටඟි මග අනුගමනය කොට සිදුකළ බව උන්වහන්සේ අංග නගර සූත්‍රේහිදී මජ්ජම නිකායෙහි එන මහා චත්තාරීසික සූත්‍ර දේශනාවෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිර්වාණය හකළුවා දේශනා කොට ඇති අයුරු අසරි මත්ය සම්මා සම්බුධිවරයකු හැරුණු විට ලොව අන්කිසි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාක්්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මේ ධර්ම පරියාය පවත්වාලියනු හැකියැයි එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලදී. සම්මාධිට්ටි ආදී සත් මාර්ගාංගයන් ආර්ය සම්මා සමාදියට පරිවාරවන අයුරුත් පිළිවලින් එක්කෙක් මාර්ගයන් ඕනොෝන්ට ප්‍රත්්‍ය වන අයරුත් මේ සූත්‍රෙහි විග්‍රහවෙයි. සම්මාධදිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මාසති යන සප්ත අංගයන් සහිතව සිතෙහි ඇතිවන්නා වූ යම් ඒකාග්‍රථාවයක් වේද මෙය ආර්ය සම්මා සමාධියයි එය ප්‍රත්්‍ය සහිතය පරිවාර සහිතයයි කියනු ලැබේ. මෙහිලා සම්මාදිච්්‍යියම මූලික වේ හෙවත් පූර්වාංගම්වෙයි ඒකසේදයත් මිත්‍ය දෘෂ්්‍යය මිත්‍ය දෘෂ්ටිය ලෙසත් සම්යයක් දෘෂ්ටියය සම්යයක් දෘෂ්්‍යිය ලෙසත් අවබෝධ කොට ගනිී මේ දැනුම සම්මාධට්්‍යයයයි කියනු ලැබේ කෙසේ මිත්‍ය දෘෂ්ටිය දැනගනේදයත් දුන් දේහි විපාක නැත යාගේ හිවිපාක නැත පූජාවහි විපාක නැත සලා කුසර කර්මයන්ගේ විපාකනත පරලොව සිටිය මෙල නත මෙලොව සිටියහුට පරලව නැත මාපියන් කොයහි මනාකොට පිළිපැදීමෙහි හා වරද පිළිපැදීමහි විපාක නැත යන හැඟීමෙන් මව නැත පියා නැත ඕපපාතික සත්වය යෝ නැත මෙලොවත් පරලවත් විශිෂ්ට නුවනින් තමන් විසින් දැන ප්‍රත්්‍යක්ෂකොට දේශනා කරන්නා ව ශ්‍රමණ බ්‍රාක්්මණියෝ නැතේ යන මේ මිත්‍යා දෘෂ්ටිය වශයෙන් ඒ සම්ම අදෘෂ්ටයෙන් දැනගනිී. සම්යයක් දෘෂ්ටිය මෙසේ යැයි මෙසේ දැනගනී මේ සම්මය දෘ්ටිය දේ‍යාකාරය ආශ්‍රව එනම් කෙලෙස් සහිත වූ මතු පුුණ්‍ය විපාක ලබා දෙන දස ආකාර මිත්‍ය දෘෂ්ටියය විරුද්ධ වූ උන්දේෙහි විපාග ඇත යනාදී වශයෙන් සඳහන් වන ලෞකික සම්යයක් දෘෂ්ිය සම්යයක් දෘෂ්ට්‍ය වශයෙන් දැනගනිී අනාශ්‍රවසිත් ඇති ආය මාර්ග හි බැසගන්නා වූ ආයමාර්ග වඩන්නා වූ දම්ම විචේ සම්පජ්ජන්ගේ වඩන්නා වූ ආය ශ්‍රාවකයාගේ යම් සම්යයක් දෘෂ්ටයක් වේද මේ අනාශ්‍රව වූ ලෝකෝතර සයයක් ෘෂ්යි මිත්‍යාදෘෂ්ිය පහකිරීම පිණිසවෙරවඩන ඔහුගේ ඒ උත්සාහය සම්මාවායාමයයි සිහියෙන් යුතුව මිත්‍යදෘෂ්ටිය දුර කරන ඔහුට සම්මා සතිය වෙයි සම්මා සංකප්ප මාර්ගාංගයද ලෝකීය ලෝකෝත්තර වශයෙන් දෙ පරදි වෙයි නෙක්කම්ම සංකල්පනා අ්‍යාපාද සංකල්පනා අවහිංසා සංකල්පනා යනුවෙන් සම්ම සංකල්පනාව තුන්වැදෑරුම් වේ ආරි මාර්ගට බැසගල් ආර්ශ්්‍රාවකයා කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා සහ විහිංසා සංකල්පනා මිච්චා සංකල්පනා වශයනොත් සම්මා සංකල්පනා සම්මා සංකල්පනා වශයනුත් දැනගනීද ඒ ඔහුගේ සම්මාදිට්්‍යියයි ඒ අනුව පිහිටියා වූ මිච්චා සංකප්ප දුරු කිරීමේ සිහිය සම්මා සතියයි මුසාවාදයෙන් වැලකීම පිසුනාවාචයෙන් වැලකීම පරුසවාචයෙන් වැලකීම හිස් වචනයෙන් වැලිකීම නම් වූ සම්මාවාචා මාර්ගංගයද පුුණ්්‍යවිපාග ලබාදන ආශ්‍රව සහිත වූ ලෞකික මාර්ගංගය හා ලෝකෝත්තර මාර්ගංගය යනුවෙන් දෙපරදිවෙයි. ආර්ය මාර්ගයෙහි බැසගත් ආර්ය ප්‍රඥාව ඇති අනාශ්‍රව වූ ආර් ශ්‍රාවකයාගේ මේ සතරවාග දුෂ්චරිතයෙන් යම් වැලකීමක් වේද මේ ඒ ලෝ කෝත්තර මාර්ගයයි සම්මාවාචා සම්මාවාචා වශයනොත් මිච්චාචා මිච්චාවාචා වශයනොත් දකින නුවනක් වේද එය ඔහුගේ සම්මාධිට්්‍යයයි මිච්චාවාචයෙන් වැලකී සම්මාවාචා වඩුණු පිණිස සිහිය පිහිටුවයි ඒද ඔහුගේ සම්මා සතියයි ඒව්‍යයාමය සම්මාවායාම වේ පානාති පාතයෙන් වැලකීම අධන්නාදාානයෙන් වැලකීම කාම මිත්‍යාචාරයෙන් වැලකීම නම් ව සම්මා කම්බන්ත මාර් ගාංගයද ඉහෙත දැක්කූ ආකාරයෙන්ම දෙ පරදිවෙයි සම්මාධෙට්ටි සම්මාවායාම සම්මාසතියන මාර්ගංගයෝ ප්‍රත්‍යවෙති. වංචාවෙන්ජී වත්වීම නම් වූ මිච්චා ආජීවයෙන් කැලකීම ලෝකෝත්තර ලෞකික වශයෙන් දෙආකාර වන්නේය ආර්ශ්‍රාවකයා හට ඔහුගේ ආර්ය මාර්ගික වූ සම්මා ආජීවය සම්පූර්ණවීම පිණිස සම්මාදිිට්ටි සම්මාවායාම සම්මාසති යන තුන් මාර්ගංගයෝ ප්‍රත්‍ය වෙති. මෙසේ ආර්ය සම්මා සමාධියහිලා සම්මාදිට්්‍යිය පූර්වාගම වෙ මෝලිකවෙ කෙසේදයත් සම්මාධදිට්්‍යිය ඇති කල්හීම සම්මයක් සංකල්පය වැඩේ සම්මයක් සංකල්පය සිටියහුට සම්මාවාචා මාර්ගාන්ගේ පිහිටයි සම්මා වාචාමාර්ගාන්ගේ පිහිටියහුට සම්මා කම්මන්ත මාර්ගාන්ගේ පිහිටයි සම්මා කම්මන්ත මාර්ගාන්ගේ පිහිටියහුට සම්මා ආජීවය පිහිටයි සම්මා ආජීව මාර්ගාන්ගේ පිහිටියහුට සම්මා සතිය පිහිටන්නේය සම්මා සතිය ඇත්තහුට සම්මා සමාධිය වන්නේය මෙසේ සම්මාදිිට්ටි ආදී සත්මාර්ගාංගයන්ගෙන් පරිවාරිත සිත්හී ඒ කාග්‍රතාව වන්නේද මෙය ආර්ය අනාස්ශ්‍රව වූ මාර්ග සම්මා සමාධියයැයි කියනු ලැබේ මෙම ආර්ය අෂ්ඨාංගයෙන් සමන්විත වූෝ ශෛක්්ෂ හෙවත් සෝවාන් මාර්ගයට පිවිස අරහත්වය සඳහා හික් මෙෙන්නෝව වෙති. ආර් සම්මයක් සමාධියෙන් යුක්තුවහුට ස්කන්ද, ධාතු, ආයතනයෝ අනිත්‍යාදී වශයෙන් ප්‍රත්්‍යයක්ක්ෂ කිරීමෙන් වුව නැහෙවත් සම්මයක් ප්‍රඥාව පිහිටයි. සම්යක් ප්‍රඥාව පිහිටියාහුට සම්මයක් විමුක්තිය පිහිටන්නේ වෙයි. මේ දස අංගයන්ගෙන් යුක්ත වූයේ අරහා යැයි කියනු ලැබේ. මෙසේ ආරය අෂ්ඨාංගික මාර්ගය සියලු සසරදුක් කෙලවරකොට නිර්වාණ සුවය ලැවී ඇ පිණිස එකම මාර්ගය වන්නේය පටිච්ච සමුපපාදයේ ජරාමරනාාදී සෙසු අන්ග්‍යන්ගේ සිදහැරීම සම්මාධිට්ටිසූ ත්‍රේෙහි දක්වාලූ අයුරු මතු සඳහන් වෙයි. සම්මාදිිට්ටියහා සංසාර චක්‍රයේ අරසිඳීම මච්චම නිකායේ එන සම්මාදිිට්ටි සූත්‍රය සැරියුත් මාහිමියන් විසින් භික්‍ෂූන් අමතා දේශනා කරන ලද්දෙකි පිළිවෙතින් සොලොස්ථානයක පිහිටියා වූ සම්මාදිිට්්‍යිය සියලු දුක් සිඳ හැරීමට මුල්වන අයුරු මෙම සූත්‍රය හිවි ග්‍රහවන්නේ නිවනට ඇතුළුවන දොරටු දහසයක් විවෘත කරන්නාක් මෙනි. මෙහි දැක්වෙන සොළස්ථානයන්ගෙන් කොතනක හෝ අවබෝධයම ආර්ය මාර්ගික වූ සම්මාදිිට්ටියයේ පහළවීමයි. ඒ පහළවීම ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණවීම බවදත යුතුයි. ආර්ය ශ්‍රාවකාය කෙරෙහි පහළවන්නා වූ ආර් අෂ්ටාංගික මාර්ගය. සම්මාඥානයට සම්මා විමුත්තියටත් හේතුවන බවහා මේ දස අංගයන්ගේ පහළවීම අරිහත්වේ බවත් මහා චත්තාරීසික සූත්‍රපර්යායෙහි දක්වන ලදී. ආර්ය සම්මාදිට්්‍යය පහළවන්නා වූ ඒ සොළුස්ථානය මෙසේය එක ආර්ය ශ්‍රාවකයා ප්‍රාණගාතාදී වශයෙන් කිව් දස අකුසලයන් දනීද ලෝබ දෝස මෝහොයන අකුසල මූලයන් දනීද ප්‍රාණගාතයෙන් වැලකීම ආදී වශයෙන් කිවූ කුසලය දනීද අලෝබ අදෝස අමෝහොයන කුසල මූලයන් දනීද ඔහු රාගානුෂය පටිගානුසය මාන අනුසය හා අවිද්‍යා අනුෂය දුරු කොටමී ආත්මයේදීම දුක් නසන බැවින් මෙපමනකින් සම්මයාදෘෂ්ටකවෙයි දෙක ආර්ශ්‍රාවකයා කබලිංකාර ආහාරය පස් ආහාරය මනු සංචේතනා ආහාරය වි්ඥාණආහාරය සතර ආහාරයන් දනීද ආහාර සමුදය වූ තෘෂ්ණාව දනීද තෘෂ්නානිරෝදය වූ ආහාර නිරෝදය දනීද තෘෂ්නා නිරෝධගාමිනී පටි පදාව වූ. අරි අටඟ මග දනීද ඔහු මේ ආත්මයේදීම දුක්කලවර කරන්නෙකු වන බැවින් මෙපමැනකින් සම්මයක් තෘෂ්ටික වෙයි, මේ ආත්මයේදීම දුක් නසයි. තුන ආර්ශ්‍රාවකයා දුකදනීද, දුකට හේතුව දනීද, දුකින් මිදීම දනීද, දුකින් මිදීමේ ප්‍රතිපදාව දනීද ඔහු මෙපමනින් සම්මඇැදෘෂ්ටිකවෙයි මේ ආත්මයේදීම දුකනසයි. හර ආර් ශ්්‍රාවකයා ජරාමරණදනීද ජරාමරණයට හේතුව දනීද ජරාමරණ නිරෝධය දනීද ජරාමරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනීද ඔහු මෙපමනකින් සම්මැදෘෂ්ටිකවෙයි මේ ආත්මයේදීම දුක්නසයි ප ආර් ශ්‍රාවකයා ඉපදීම හෙවත් ජාතිය ධනීද භවේහේතුවෙන් ජාතිය වේ බවනිරෝධයෙන් ජාති නිරෝධය වේ යයි දනීද ජාති නිරෝදයට මඟ වූ අරි අටඟ මග දනීද ඔහු මෙපමනකින් සම්ම දෘෂ්ටික වෙයි මේ ආත්මයදීම දුක් නසයි. හය ආර්ශ්‍රාවකයා කාම රූප අරූපයන වත්‍රයදනීද බවේට හේතු වූ උපාධානය දනීද උපාධාන නිරෝධයෙන් බව නිරෝධය වේ යයි දනීද බවනිරෝධ ගාමිනී ප්‍රතිපදාව වූ අරි අටග මග දනීද ඔහු මෙතකින් සම්මැ දෘෂ්ික වයි මේ ආත්මේදීම දුක් නසයි. හත ආර් ශ්‍රාවකයා පංචකාමයන් ත්‍රෂ්ණාවෙන් දැටිකොට ගැනීමෙන් වූ පා මිසඳටු දැඩිව ගැනීම වූ දිට්ට උපාධානයත් බාහිර ශාසනයහි සීලවූත සමාධානයන් නිවන් මගලෙස ගැනීම වූ සීලබ්බද උපාධානයත් ආත්මයක් ඇතේ යන අත්තවාද උපාධානයත් යන උපාධානය දනීද උපාධානයට හේතුව තන්හාව දනීද තන්හාාව නිරෝධෙන් උපාධාන නිරෝදේවේයයි දනීද උපාධාන නිරෝධයට මග වූ අරි අටඟ මගදනීද ඔහුමිතකින් සම් ඇතෘෂ්ටික වෙයි මේ ආත්මදීම දුක් නසයි. අට ආර්ශ්‍රාවකයා රූපතන්හා සද්ද තන්හා, ගන්දතන්හා, රසතන්හා පොට්ටබ්බ තන්හා දම් තන්හා යන සවදෑරුම් තන්හාව දනීද තන්හාාවට හේතු වූ වේදනාව දනීද වේදනා නිරෝදයෙන් තන්හා නිරෝදය වේ යයි දනීද තන්හා නිරෝදය ගාමිනී ප්‍රතිපදාව වූ අරි අටඟ මග දනීද මොහුම එප මැනකින් සම්මඇදෘෂ්ටික වේ මේ ආත්මයේදීම දුක් නසයි. ආර ශ්්‍රාවකයා ඇසත් රූපයත් ප්‍රත්්‍යවීමෙන් හටගන්නා වූ චක්කු විஞ්ඥානයද මේ තිදෙනගේ එක්වීමෙන් වන්නා වූ ස්පර්ශීද ඒ චක්කු සම්පස්සයෙන් හටගත්වේදනාවද එසේම සෝත සම්පත්සයෙන් හටගත්වේදනාව ගාන සම්පස්සයෙන් හටගත්වේදනාව ජහා සම්පස්සයෙන් හටගත්වේදනාව කාය සම්පස්සෙන් හටගත්වේදනාව මනු සම්පස්සයෙන් හටගත්වේදනාව යන සවදරුම් u වේදනාව දනීද දනාවට හේතු වූ ස්පර්ශයදනීද පස්ස ප්‍රත්තයෙන් වේදනාවයයි දනීද වේදනානිරෝධය වූ අරි අටඟ මග දනීද ඔහු මෙප මැනකින් සම්ම ඇදෘෂ්ටික වයි මේ ආත්මේදීම දුක්නසයි. දහය ආර් ශ්‍රාවකයා චක්කු සම්පස්සේ දනීද සෝධ සම්පස්සේ දනීද ගාන සම්පස්සය දනීද සපස්සය දනීද කාය සම්පස්සය ධනීද මනෝ සම්පස්සය ධනීද මෙසේ සවධරම් ස්පර්ශයන්දනීද ස්පර්ෂයට හේතු වූ சක්කු சෝත ගන ජවහා කාය மන යන සලාயතන දනීද සලාயතන නිරෝධෙන් පස්සනිරෝදවையைයි දනීද පස්සනිරෝධ ගාවිනී ප්‍රතිපදාව දනීද மොහ මෙපමනකින් සම්ම අදෘෂ්ටිකවෙයි මේ ආත්මයේදීම දුක් නසයි. එොළහා ආර් ශ්්‍රාවකයා සලායතනය දනීද සලායතන සමුදය වූ නාම රූපයන් දනීද නාම රූපනිරෝධෙන් සලායතන නිරෝධියවේයයි දනීද සලායතන නිරෝධ ගාමිනී පටිපදාව දනීද මොහු මෙපමනකින්. සම්ම දෘෂ්ටිකවෙයි මේ ආත්මයේදීම දුක්නසයි. දොළහා ආර් ශ්‍රාවකයා පස්ස වේදනා සඥා චේතනා මනසිකාර යන පස්වැදෑරුම්නාමයනුත් පටවි ආපෝ, තේජෝ වායෝ යන සතරමහාභූතයන් හා ඒ මහාභූතයන්ගෙන් හටගත් වර්ණ. ගන්ද රස ඕජා යන උපාදාය රූප සහිත නාමරූපයන්දනීද නාමරූප එනට හේතු වූ විඤ්ඥානය දනීද විஞ්ඥාන් නිරෝධයෙන් නාමරූප නිරෝධිය වේ යයි දනීද නාමරූප නිරෝධගාමිනී ප්‍රතිපදාව වූ අරිඇටග මග දනීද ඔහු මෙතකින් සම් ඇද්‍රෘෂ්ටිකවෙයි? මේ ආත්මයේදීම දුක්නසයි පටිච්ච සමුප්පාදයෙහි නාමරූප විග්‍රහය දක්වා ඇතිබොහෝ අවස්ථාවල පංචස්කන්ධ විග්‍රහයෙහි දැක්වෙන වේදනා සං්ඥා සංකාර විஞඤ්ඥාන යන නාමස්කන්ද සතරම දක්වා ඇතත් පටිච්ච සමුපාද විග්‍රායෙහි නාම ධර්මයන් ඉහෙත සඳහන් අයුරින් විග්‍රහවියයුතුය. සත්‍රියයන් හි දැක්වෙන ආකාරය එයයි විඤ්ඥාන පච්චයානාම රූපං්ඥනුවෙන් ප්‍රතිසන්ධශණය දක්වන බැවින් එහිදී සංස්කාරස්කන්ධයක් හා විඤ්ඥාන ස්කන්ධයක් ඇති නොවේ සංස්කාර කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර වශයනොත් චක්කං්ච පරිච්චරූපේච චක්කුවාදී ආයතනයන් රූපාදේ අරමුණුහාස් පර්ශවීමෙන් ඥාස්කන්දයේ හට ගැනීම පැහැදිලිවදේශනා කොට ඇත අතීත භවයේ චුතියේද කර්මාණුරූප උපාධන කළ බවයම ප්‍රතිසන්දිවිඤ්ඥානයේ අරමුණුවේ සංස්කාර රැස්කිරීම වර්තමාන භවයේ ගන්නා අරමොන නිසා සිදුවේ. දහතුන ආර්ශ්‍රාවකයා චක්කුවිඤ්ඥාන සෝත විාන ගානවිஞ්ඥාන ජවහාවිஞඥාන කායවිஞ්ඥාන මනෝවිஞ්ඥාන යන සවදෑරුම් විஞ්ඥානයන් දනීද විඤ්ඥානයන්හි හේතු වූ සංස්කාරයන් දනීද සංස්කාර නිරෝදයෙන් විஞ්ඥාන නිරෝදේවையைයි දනීද විஞ්ඥාන නිරෝදයට මග වූ அறிරි අටග මගදනීද මොහ. මෙපමැනකින් සම්මය ෘෂ්ටිකවෙයි මේ ආත්මයේදීම දුක්නසයි දාහතර ආර ශ්‍රාවකයා කාය සංස්කාර වාග සංස්කාර චිත්්‍ර සංස්කාරයන සංස්කාරයන්දනීද සංස්කාරනට හේතු වූ අවිද්‍යාවධනීද අවිද්‍යානිරෝධෙන් සංස්කාර නිරෝදේේය දනීද සංස්කාර නිරෝධ මාර්ගය වූ අරි අටග මඟ දනීද මොහොම මෙ එප මැනකින් සම්මඇදෘෂ්ටික වයි මේ ආත්මයේදීම දුක් නසයි පහළව ආර්ය ශ්‍රාවකයා චතුරාර් සත්‍ය නොදනීම වූ අවිද්‍යාව දනීද ආශ්්‍රව හේතුවෙන් අවිද්‍යාවවේ යැයි දනීද ආශ්‍රව නිරෝධයෙන් අවි්‍යාව නිරෝදේවේයයි දනීද. ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාවදනීද මොහු මෙප මැනකින් සම් ඇදෘෂ්ටිකවෙයි මේ ආත්මයදීම දුක්නසයි. දාසය ආර්ශ්‍රාවකයා කාමාසව, බවාසව අවි්්‍යාශ්‍රව යන ආශ්‍රවයන්දනීද අවිද්‍යාව පත්තයෙන් ආශ්්‍රවව යැයිදනීද අවිද්‍යාව නිරෝදයෙන් ආශ්‍රවනිරෝධියවේ යයි දනීද ආශ්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදාවදනීද ඔහු මෙපමනකින් සම් ඇදෘෂ්ික වවෙයි මේ ආත්මදීම දක්නසයි අරහම් නම් වූ ඒ බාග්‍යවතුන් වහන්සේ මෙසේසන් සාරචක්‍රයේ අරසිද හලසේක. පච්චයාදීන චාරහෝ තුල්ලු වාසීන්ගේ ආ මිස ප්‍රතිපත්ති පූජාවනට නිෙසි වූ හෙයින් ඒ භග්‍යවතුන් වහන්සේ අරහංනම් වනසේක. පුුණ්්‍යපල අපේක්ෂාවෙන් කිසිවෙ කිසිවකු හට යම්සිව්පස ආදී බාහිර වස්තු පූජාවක් කෙරේද මෙය ආමිස පූජානම් වෙයි. හිතසුව අපේක්ෂාවෙන් පිළිපදින්නා වූ යමෙකුගේ අනුශාසනාවක් වෙයිද එය අනුශාසකයා හට කරන උපහාරයයි ඒ අනුශාසනාව පිළිපැදීම අනුශාසකයා කෙරහි කරන පූජාවහෙවත් ප්‍රතිපත්ති පූජාවද වන්නේය පින් පල අපේක්ෂාවෙන් එසේ කරනු ලබන ආමිස පූජාව මහත් පලවනු අනුසස් ඇති පූජාවක් බවට පත් කිරීමට සමත් යම්ප්‍රතිග්‍රාහකයෙක් එනම් පූජාව පිළිගන්නන් පිළිගන්නෙක් ඇද යම් අනුශාසකයකුගේ අනුශාසනාව පිළිපදින ශ්‍රාවකයා හට ලොව අග්‍රථම සුවය එළවන දීමෙහි සමත් අනුශාසකයෙක් ඇදද තතාගත සම්මා සම් බුදුරජාණන් වහන්සේ හැර එහිලා සමත් අන් කිසිදු දෙවියක් හෝ බබෙක් හෝ තුන් ලොව කොතනකවත් සේවියනො හැකිවේ මිනිසෙක් කොහින් ලබන්නද. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරා පුරණලද සමතිස් පාරමී බලයෙන් දසමර සන්දිනා ඒ බෝධිමූලේදී ලැබුවා වූ සර්වඥතා සංඛ්‍යාත අරහත් පලේහෙවත් සම්මා සම්බුදු පදවි මහිමයෙන් පරිපූර්ණ වූ සීල සමාදි පං්ඥා විමුක්ති විමුක්තිඥාන දස්සනයන මහා ගුණකඳ පසක් වෙයිද ලොව කිසිවෙකු හා සමකළ නොහැකි ඒ ගුණස්කන්දය නිසාම ඒ භාග්‍යෙවතුන් වහන්සේ තුන්ලෝවාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට නිසි වූයේ අරහංනම් වන්නාහ. අංගුත්තර නිකායේ වච්ෂගොත්ත සූත්‍රය එහිලා කදිම නිදසුනෙකි වරක. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි වච්චගොත්ත බමුණා ස්වාමීණී ඔබ වහන්සේ මටම දන්දිය යුතුය අන්න අය හට දන්න නොදිය යුතුය මගේ සෞවන්ට දන්දිය යුතුය අන් අයගේ සෞවනට දන් නොදිය යුතුය මටත් මගේ සවවන්ටත් දුන්දේ මහත් පළවෙයි අන්න අයට දෙනදේ මහත් පල නොවෙේ යනුවෙන් කියන බවස බෑද. ඔබවහන්සේ මෙසේ කියන බව යමකු කියන්නේ නම් ඔහු ඔබ වහන්සේට අසත්‍යය දෝෂාරෝපණයක් කරනවා නොවන්නේ දැ විමසීය වච්චය යමකු එසේ කියන්නේ නම් ඒ මාවිසින් කියීනලද්දක් නොවන බැවින් ඒකාන්තයෙන් මට අසත්තෙන් දෝෂාරෝපණය කරන්නේය යමෙක් මොන ආකාරයකින් හෝදන් දෙන තැනත්තකු වලක් වන්නේ නම් ඔහු තිදෙනෙකටු අනතුරු කරන්නේය. ඔහු තුන් දෙනෙකු මං පහරන්නේය. ඔහු මංපහරණ සොරෙක් වෙයි. ඔහු දායකයාගේ පිනට අනතුරු කරන්නේය ප්‍රතිග්‍රාහකයාගේ ලාභයට අනතුරු කරන්නේය. ඒ සැමට කලින් ඔහු තමාගේ ගුණ තමා විසින් විනාශ කරගන්නේ තමා නසන්නෙක් වන්නේය එහෙත් වච්චය. මෙසේ කියමි කුණුකසල හා ජලය එක්මන තැනක යම් ප්‍රාණීහූ වෙද්ද යමෙක් හැලිවලන්සේදූ ජලය ඒ ප්‍රාණීහූ ඉන් යැපෙත් වාසිතා දමානම් ඒ හේතුවෙන් පින් රැස්වෙයි. එසේනම් මනුෂ්‍යයකුට දීම පිළිබඳ කිනම් කතාවක්ද. එසේ වුවත් සිල්වතකු හට දෙන ලද්දේම මහත් පලවෙයි දස්සීලයා හට දුන්දය එසේ මහත් පල නොවේ ඒසිල් වත්තැනත්තාාද කාමචන්ද ව්‍යාපාද தීනමිද්ද උද්ද්චකු කුච්‍ර යන නීවරණ ධර්ම පස ප්‍රහීනකොට අසේක වූ සීලස්කන්ந்தයෙන්ந்த අසේක වූ සමාදිස්කන්ந்தයෙන්ந்த අසේක වූ විමුක්තිස්කන්දයෙන්ද අසේක වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්දේන්ද යුක්තවිය යුතුයයි. චගොත්ත බමුණහට වදාළහ. බුදුරජාණන් වහන්සේ සීලාදී මේ ගුණස්කන්ந்தයන්ගේ පිරිපුන් බව පිණිස අන්මහනෙකු ෝ බමුණෙකු ෝ ඇසුරුකොටවාසය කිරීමත් පිළිබඳව බුදු ඇසින් විමසු උන්වහන්සේට මේ ශ්‍රමණ ප්‍රාක්්මණයන් සහිත දෙවියන් මරුන් බබුත් සහිතලෝක සත් ප්‍රජාව අතර ගමන් වහන්සේට වඩා එමගුණස්කන්ධයන්කෙන් පරිපූර්ණ වූවකු නොදුටු බව අංගුත්තර නිකායේ උරුවේල සූත්‍රයෙහි පැවසේ. එබැවින් තුන්ලෝවාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසුඋන් වහන්සේ හා සරි අන්කිසි වෙප්තුන් ලොවනවන්නේමය. තතාගතයන් වහන්සේ සැවැත්නවර ජේතවනා රාමේහි වැඩවාසය කරද්දී දිනක් මොනරුණුට වාසස්ථානය වූ බැවින් මෝර නිවාපනම් වූ ස්ථානයහි පිහිටි සකුළුදායි පිරිවජයාගේ ආරාමය කරා වැඩම කළහ එහිදී සකුළුදායි පිරිවැජි සමග ඇති වූ සුහද සාකච්ඡාාවේදී. අනික් කිසිදු ශාස්්‍රූවරයකුට නොලබන පරිද්දෙන් ශ්‍රාවකයෝ ශ්‍රමණ බවත් ගෞතමයන් හට සත්කාර ගරුකාර මානන පූජන කරන්නාහු නම් ඊට කාරණය කුමක් දැයි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීය. භාග්‍යවතුන් වහන්සේ සකළුදායි පිරිවැජයාගෙන් ඊට හේතු වශයෙන් ඔහු දන්නා කරුණු විමසූහ. එක ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අල්ප ආහාර ඇතිසක අල්ප ආහාරයෙහි ගුණ කියනසේක දෙක ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ හොඳ හෝ නරක හෝ ලැබුණු චීවරයෙන් සතුටු වනසේක එහි ගුණ කියනසේක තුන ශ්‍රමණ පවත් ගෞතමයන් වහන්සේ හොඳ හෝ නරක හෝ පිණ්ඩපාතයහි සතුටු වනසක එහි ගුණ කියන සේක හතර ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ හොඳ හෝ නරක හෝ සේනාසනයෙහි සතුටු වනසේක එහි ගුණ කියන සේක පහ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ උපදිවිවේකෙහි ඇලුනාහෝ එහි ගුණ කියන සේක යන මේ පස්කරුණෙන් ශ්‍රාවකයන් ශ්‍රමණ බවත් ගෞතමයන් හට සත්කාර ගරුකාර මානන පූජන කරන බවධනිමී සකෘදායි පිරිවැජි එවිට බුදුරදුන් හට පැවසීය. උදයි මම සමහරදිනක මාගේ පාත්‍රයේ මුවවිට ප්‍රමාණය දක්වා ආහාර වලදමි. සමහරදිනෙක ඊටත්වඩා වලදමි කුඩාකෝප්පයක පමණ ආහාර වලඳන්නා ඌත් භාගයක පමණ ආහාර වලදන්නා වත් බෙලිගෙඩියක් පමණ හෝ බෙලිගෙඩි භාගයක් පමණ වූ හෝ ආහාර වලඳන්නා වූත් මාගේ ශ්‍රාවකයෝ ඇත අල්ප ආහාර ඇති බවත් එහි ගුණ වැනීමත් නිසා ශ්‍රාවකයෝ මට සත්කාරාදිය කෙරෙත් නම් මට වඩා අල්පාහාර ඇති ශ්‍රාවකයන් ඇති බැවින් එසේ නොකරනු ඇත එසේ සත්කාර ගරුකාර මානන පූජන කරමින් මාවෙත නොවසනු ඇත මාගේ සමහර ශ්‍රාවකයෝ සොහොනින් හෝ කසලගොඩින් අසුලාගත්‍රෙදිවලින් පිළියල කළ පාංශකූලික චීවර දරති මම සමහරදිනක ලබුලොම් වැනි ගොරෝසුනූලින් වියන ලද ගොරෝසු චීවර දරමි එකරුණින් ඒ ශ්‍රාවකයෝ මට වඩා උසස්වෙති. එබැවින් ඒ ශ්‍රාවකයන් ඒකරුණෙන් මාහට සත්කාර ගරුකාර මානන පූජන කරමින් මාවත නොවසනු ඇත. මගේ සමහර ශ්‍රාවකයෝ ගෙපිලිවලින් පිඩිසුගායමින් පිින්්ඩපාතයෙන්ම යැපෙන් නෝවෙති සමහරදිනෙක මම නොයෙක් සූප ව්‍යාන්ජන ඇති ඇල්හාලින් පිළියල කළ ආරාධිත බතද වලදමි එබැවින් ඔබ කියියෝ කරුණින් ශ්‍රාවකයන් මට වඩා උසස් බැවින් එහිලා ඔවුන් සත්කාර ගරුකාර මානන පූජාකරමින් මාවෙත නොවසනු ඇත මගේ සමහර ශ්‍රාවකයෝ රුක්ක මූලිකාංග ඇත්තෝය අබ්හෝකාසිකාංග ඇත්තෝය වසරේ අට මසක් ආවරණයකට නොපැමිණෙත්. මම වනාහි සමහරදිනක ඇතුළත පිටත පිරියම් කරන කූටාගාරයෙහි වෙසෙමි. එකරුණින් ම එම ශ්‍රාවකයෝ මට වඩා උසස්වෙති. එබැවින් එහිලා ශ්‍රාවකයන් මා හට සත්කාර ගරුකාර මානන පූජන කරමින් මාාවත නොවෙසනු ඇත. මෙසේ හෙයින් උදායි ඔය කරුණු පහෙන් ශ්‍රාවකයන් විසින් මාහට සත්කාර ගරුකාර මානන පූජන කරනු නොලැබේ. එයට හේතු වූ අන්‍යකරුණු පසක් ඇත. එය මෙසේ දරවයි එම කරුණු පස මෙලෙසින් විග්‍රහකොට වදාළහ. එක ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සිල්වත්්‍යය උත්තම වූ සීලස්කන්දයෙන් යුක්තයයි තමන් වහන්සේ අධශීලයහිලා බොහුමන් කෙරෙති. මෙසේ පළමුවන කරුණින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර කෙරෙති. මානෙන පූජන කෙරෙති මා ඇසුරු කොටවසති. දෙක ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දැනගෙනම ධනිමී කියති. දකින්නේම දකිමී කියති. ප්‍රත්්‍යක්ෂණකොට නොව ප්‍රත්්‍යක්ෂ කොටම දහම් දෙසති. අකාරෙනව නොව සකාරෙනවම දහම් දෙසති. අහේතුකව නොව සහේතුකවම දහම් දෙසත්‍යයැයි මගේ සර්වඥතාඥානය හිලා බොහොමන් කෙරෙති. මේ දෙවැනිකාරණයෙන් ශ්‍රාවකයෝ මට ගරු සත්කාර මානන පූජන කෙරති. තුන ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ උත්තම වූ ප්‍රඥාස්කන්දයෙන් යුක්තය එබැවින් අනාගතවාදයට කරුණ නොදක් වන්නේය පරවාදයන්ගෙන් නිග්‍රහයක් වන්නේ යන යන්න සිදුනොවන්නේය එය දන්නා ව ශ්‍රාවකයෝ අතරතුරෙහි කතානු කෙරෙති ශ්‍රාවකයන් සඳහා අනුශාසනාව නොපතමි හෙත් ශ්‍රාවකයෝ මගෙන්ම අනුශාසනාව පතති. මෙසේ ශ්‍රාවකයෝ මා අධි ප්‍රඥාවහිලා බොහුමන් කෙරෙත් මෙසේ තුන්වනකරුණින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර නන පූජන කරති. හතර මගේ ශ්‍රාවකයෝ දුකින් දුකට පැමිණයා හු මාකරා එළඹ දුක්කාරය සත්‍ය විමසති දුක්කාරය සත්‍ය විමසන ඕුනට මම එය ප්‍රකාශ කරමී ඕහු දුක්ක සමුද යාර්ය සත්‍ය විමසති දුක්ක නිරෝධ ආරය සත්‍යය විමසති දුක්ක නිරෝධ ගාමිනි ආයප සස විමසන්නාව ඕනට මම ඒ ප්‍රකාශ කරමී ප්‍රශ්න විමසීමෙන් ඔවුන්ගේ සිද ගනිමි මෙසේ හතරවනකරුණින් ශ්‍රාවකයෝ මාහට සත්කාර ගරුකාර මානන පූජන කෙරෙති. පහ මාවිසින් ශ්‍රාවකනට පිළිවෙත් කියන ලදින් ඒ අනුව මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන් වඩති කෙසේදයත් කෙලෙස් තවනවර ඇතිව සම්මයක් ඥාන සහිතව සිහි ඇතිව කායනම් වූලෝකෙහි අභිද්‍යාදුම් නොස්තුරු කොට කයිහි කය අනුව බලමින් වෙසෙයි. එසේම වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙත්. සිත්හිී සිතවෙලි අනුව බලමින් වෙසති ධර්මයන් හි ධර්මයන් අනුව බලමින් වෙසති. මෙසේ වෙසෙන මාගේ ශ්‍රාවකයෝ අභ්ඥාපාරමී නම් වූ නිවනට පැමිණ වෙසෙන් නෝය. මාගේ ශ්‍රාවකයෝ සත සම්මයක් ප්‍රධානයන් වඩති කෙසේදයත් නූපන් අකුසල් දහම් නූපදනා පිණස. කත්තුකම්්‍යතා කුසලච්චන්දය උපදවති ප්‍රයෝග කෙරෙති වීර කෙරති සිතනගති ප්‍රධාන් වැර වඩති උපන් අකුසල් දුරකරනු පිණිස ඡන්දය උපදවති නූපන්් කුසල් උපදනා පිණිස ඡන්දය උපදවති උපන්කුසල් දහම් සිටි නෝ පිණිස නොනස්නා පිණිස බහුල බව පිණිස විපුුල බව පිණිස වඩනා පිණස පිරිපුන් බව පිණිස චන්දය උපදවති මෙසේ වෙසෙන මාගේ ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මාගේ ශ්‍රාවකයෝ සතර ඉර්දිපාද වලති කෙසේදයත් චන්ධධිපති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්විත වූ ඉර්දිපාදය වඩති වීර්යාධිපති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්විත වූ ඉර්තිපාදය වඩති චත්තාධිපති සමාධීයෙන් හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්්‍යත වූ ඉර්තිිපාදය වඩති විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්මිත වූ ඉද්ධිපාදය වඩති, මෙසේද වෙසෙන ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මගේ ශ්‍රාවකයෝ පංචීන්ද්‍රයන් වඩති, කෙසේදයත් කෙලිසිුන් සංසුඳුවන සුළු සම්බෝධයට පමුණුවනසුළු සද්ධේන්ද්‍රිය වඩති, විඩියේන්ද්‍රිය වඩති, සතීන්ද්‍රිය වඩති, සමාධීන්ද්‍රිය වඩති, ප්්‍යේන්ද්‍රිය වඩති. මෙසේද වෙසිෙන ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මගේ ශ්‍රාවකෝ පංච බලයන් වඩති, කෙසේදයක් කෙලෙසුන් සංසිඳුවනසුළු සම්බෝධයට පමුණුවනසුළු සද්දා බලය වඩති, වීර්ය බලය වඩති, සති බලය වඩති, සමාති බලය වඩති, පඥ්ඥා බලය වඩති මෙසේද වෙසිෙන ශ්‍රාවකෝ නිවනට පැමිණ වෙසිති මගින් ශ්‍රාවකයෝ සප්ති බෝදධ්‍යාන්ගයන් වඩතිී කෙසේදයත් විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ක්්‍රේෂ පරිත්‍යාගය නිර්වාණය අරමුණු කළ වොස්සක්ගේට නැමිණසුළු සතිසම්බෝජ්ජන්ගේ වඩතී ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ වඩතී විරිය සම්බෝජ්ජන්ගේ වඩති පීති සබ්බෝජ්ජන්ගේ වඩති පස් අද්දි සම්බෝජ්ජන්ගේය වඩති සමාධි සබ්බෝන්්ජන්ගේ වඩති උපෙක්කා සම්බෝජ්ජන්ගේ වඩති මෙසේද විසනමාගේ ශ්‍රාවකයෝ නිවනට පැමිණ විසිති මාගේ ශ්‍රාවකයෝ ආරය අෂ්ඨාංගික මාර්ග වඩති කසේදයන් සම්මා දිට්ටි මාර්ගාංගේ වඩති සම්මා සංකප්ප මාර්ගාන්ගේ වඩති සම්මාවා චාමාර්ගාන්ගේ වඩති සම්මා කම්මන්ත මාර්ගාන්ගේ වඩති සම්මා ආජීවමාර්ගාංගේ වඩති සම්මා වායාාවමාර්ගාන්ගේ වඩති සම්මා සති මාර්ගාංගේයේ වඩති සම්මා සමාධිමාර්ගාංගය වඩති මගේ ශ්‍රාවකයෝ අෂ්ට විමෝක්ෂ වඩති කෙසේදයල් ආධ්‍යාත්මහි උපදවන ලද රූපද්‍යාන ඇත්තේ බාහිර ඩීල කසිනාදී රූපයන් දැහැන් ඇසින් දකිතී ආධ්‍යාත්මහි රූපද්‍යාන උපදවා නැති බැවින් අරූප වූ බාහිර රූපයන් අන්‍යන් විසින් උපදවන ලද රූපද්‍යානයන් දකිතී වර්ණ කසින ද්‍යානයෙහි සුභ වශයෙන් ඇලු නෝවෙති සියලුරූප ස්ඥා ඉක්මවා ආකාශය අනන්තයයි ආකාසානංචායුතනය උපදවා වෙසති. ආකාසානංචායතනය ඉක්මවා විඤ්ඥාණංචායතනයට පැමිණ වෙසති විඤ්ඥාණංචායතනය ඉක්මවා ආකින් චං්ඥායතනයට පැමිණ වෙසති කින් සං්ඥායතනය ඉක්මවා නීව සඥානා සං්ඥායතනයට පැමිණ වසති. නීව සං්ඥානා සං්ඥායතනය ඉක්මවා සං්ඥාවේ දෙයිත නිරෝදේයට පැමිණ වෙසති මෙසේමාගේ ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මගේ ශ්‍රාවකයෝ අෂ්ට අභිභායතනයන් සතුෘු දහම් හා අරමුණු මඩින කරුණු වඩති අධ්‍යාත්මෙහි පරිකරුම එනම් නැවත නැවත පුරුදු කිරීමම් වශයෙන්. ධ්‍යානයන් පිළිබඳ රූප සං්ඥා ඇත්තාහු නොවැඩු ස්වර්ණ දුර්වර්ණ බාහිර රූපායතන එනම් කසින දන්නාහ. ඔවුන් බාහිර රූපායතන මැඩගෙන රූපධ්‍යාන සමාපත්්‍යය පිණිස වැරවඩන්නේ ධ්‍යාන සං්ඥාවෙන් බාහිර රූප සඥාව මැඩීම ධනිමින් දකිමින් වෙසෙති. ආද්‍යත්මහි රූප ස්ඥා ඇත්තාහෝ අප්‍රමාණ වූ ස්වර්ණ දුර්වර්ණ බාහිර කසින රුූුපයන්ද දකිති. ඔවුන් මැඩගෙන ධනිමී දකිමී යන සං්ඥා ඇත්තාහූ වෙසෙති. ආද්‍යත්මහි සඥා ඇත්තාහුම මෙතෙක් නොවැඩවා වූ අරූප සඥා ඇත්තා හු ස්වර්ණ දුර්වර්ණ බාහිර කසින රූපයන් දකිති. ඔවුන් වැැඩගෙන ධනිමී දකිමී යන සං්ඥා ඇත්තාහෝ වෙසති. ආද්‍යත්මයහි අරූප සඥා ඇත්තා හු අප්‍රමාණ ස්ුවන්න දුර්වන්න බාහිරරූපයන් දකින්නාහ ඒරූපයන් මැඩගෙන ධනිමී දකිමී යන සං්ඥා ඇත්තාහු වෙසති. ආධ්‍යාත්මහි අරූප ස්ඥා ඇත්තාහෝ නිල් වූ නිල්වන් වූ නීලදර්ශන වූ නීලාවබාස වූ නිල්වන්දිය මෙරලිය කුසුම යම් සේද එසේ නිල්වන් වූ රූපයන් දකින්නේ රූපයන් මඩිමින් ධනිමී දකිමී යන සං්ඥා ඇත්තා හූ වෙතිකිිනිිහිරිකුසුම කහ පැහැති ඇත්තේ කහවන් මුස වූයේ කහ කැලුම් ඇත්තේ නුමුසු කහවන් ඇත්තේ යම් සේද එසේම ආධ්‍යාත්මයහි අරූප සං්ඥා ඇත්තා හූ කහ කැලුම් ඇති කහවන්හූ බාහිරරූප දකිති රූ මඩිමින් ධනිමී දකිමී යන සං්ඥා ඇත්තාහූ වෙසති බඳුවද කුසුම ලෙහෙවන් වූයේ යම්සේද ලෝහිත දර්ශන වූයේ ලෝහිත ප්‍රබා ඇත්තේ යම්සේද එසේම ආධ්‍යාත්මයහි රූප සඥා ඇත්තා හූ ලෝහිත නිදර්ශන වූ ලෝහිත ප්‍රබා ඇති බාහිරරූපදකිති ඒරු මඩිමින් ධනිමී දකිමී යන සං්ඥා ඇත්තාහු වෙසති. දහවත් තරුව එනම් ඕසදීතාරකාව සුදුවන් වූයේ යම් සේද එසේම ආධ්‍යාත්මයහි අරූප සං්ඥා ඇත්තා හු සුදු පැහැ ඇති බාහිරරූපයන් දකිති. ඒරු මැඩගෙන ධනිමී දකිමී යන මෙබදු සං්ඥා ඇතිවෙති මෙසේද. අෂ්ට අභිභායතනයන් වඩන්නා වූ මගේ ශ්‍රාවකයෝ නිර්වාණයට පැමිණ වෙසෙත්. මාගේ ශ්‍රාවකයෝ, දස කසිනායතනයන් වඩතිී, පටිවිිකසිනය දැන ගනිති, ආපෝකසිනය, තේජෝකසිනය, වායෝකසිනය, නීලකසිනය, පීතකසිනය, ලෝහිත කසිනය, ඕදාතකසිනය, ආකාසකසිනය විඤ්ා කසිනය දැන ගනිති මෙසේ ඉද මාගේ ශ්‍රාවකයෝ නිර්වාණයට පැමිණ වෙසෙත් මේ සස්නෙහි මහන කාමයන්ගෙන් වෙන්ව අකුසල දහමීින් වෙන්ව විතර්ක විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හාසුකය ඇති ප්‍රථමධ්‍යානය ලැබ වෙසයි ඒ සිරුර ඒ විවේකෙන් උපන් ප්‍රීතියෙන් හා සුකයෙන් හාත්පසින් තෙමෙන්නේ සකලසිරුරෙහි නොපහස්නා ලද තනක් නොවන්නේය නහවන්නේෙක් හෝ ඔහුගේ අත්වැසියකෝ රන්තලියකට නහන් සුළු දමා දියඉසින්නේද දියෙන් පොගවන්නේද ක්‍රමයෙන් නොවැගරන්නේ සුළුව. ග ඒ නහන සුනුගුලිය ඇතුළතින් හා පිටතින් එකසේ තෙත්තුූයේ නොවැගිරෙන සුළු වූයේ යම්සේද එලෙසින් මෙම ශරීරය විවේකෙන් උපන් ප්‍රීතියෙන් තෙමෙයි. ඒ මහනුන්ගේ මේ සියලු අවයව ඇතිසිරුර ඒ ප්‍රීතියෙන් නොපහස්නාලද කිසි තැනක් නොවන්නේය හටගත් උල්පද ඇති දිය වේල්ලක්වේද එහි දිය ගලාගෙන එන අන්කිසිදු මගක් සතර්තික් භාගේහි නොවේ කලින් කල වැසිද නොවසන්නේ වුවත් එම දියවිලෙන් සිසිල් දිය දහරනැගී එමදිය විලහාත් පසින් තෙමාද පුරවාද හාත් පසින් ස්පර්්ෂ කරේද සිහිල්දියෙන් නොපහල කිසිදු තැනක් නොවේද එලෙසින් දෙවන ධ්‍යානයට සමවන් මහන මේසිරුර සමාධියෙන් හටගත් ප්‍රීතියෙන් හා සුකයෙන් හාත් පසින් තෙමෙයි. ඒ මහනුගේ මුළුමහත් සිරුරහි සමාධියෙන් හතගත් ප්‍රීතියෙන් හා සුකයෙන් නොපහල තනක් නොවන්නේය උපුල් විලකවේවා පියම්විලකවේවා පරවිලකවේවා ඇතැම් උපුල් හෝ පියුම් හෝ පුන්රී පරහෝ දියහි උපන්නේ දියහි වැඩුුණේ දියෙන් නොනගුණේ ඇතුළත ගැලී වැඩුනේද අගසිට முලතෙක් හාත් පසින්තමුණේ ඒ උත්පලයන් පදමයන් பு්ඩරීකයන් සිහිල්දියෙන් නොපහල කිසිදු තනක් නොවන්නේ යම් සේද එෙලෙසින් ධ්‍යානයට සමවන් මහනොහු මේසි නිෂ්ප්‍රීතික සුකයෙන් තෙමෙයි. ඒ සිරුරෙහි නිෂ්ප්‍රීතික සුකයෙන් නොපහල තැනක් නොවන්නේය. පුර්ෂයකු සුදු වස්්‍රයකින් හිසපටන් පොරවා හිදිින්නේ යම් සේද. ඔහුගේ සකළ ශරීරයේ ඒ සුදු වස්රයෙන් නොපහල තැනක් නොවන්නේ යම් සේද එලෙසින් සතරවනද හැනට සමවන් මහනහුගේ සිය සකල සිරුරම පිරිසිුදු වූ සර්වාකාරයෙන් පිරිසිඳි වූ සිතින් නොපහල තැනක් නොවන්නේය මෙසේද මාගේ ශ්‍රාවකයෝ අභිඤ්ඥා පාරමීයයි කියනු ලබන නිවනට පැමිණ වෙසති. තවද උදායි මාවිසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද්දේ. අනුපිල්ිවෙත් පුරන ඔහු මෙසේ දැනගන්නාහ මගේ මේ කය රූපවත් වූයේ සතර මහාභූතයන් නිසා හට ගත්තේය මාපියන්ගේ ශුක්‍ර ශෝනිතයෙන් හටගත්තේය බත් ආදී ආහාරයෙන් වැඩුනේය අනි්‍යස්වභාව ඇත්තේය ඇල්ලීම් පිරිමැදීම් බිඳීම් විසරීම් ස්වභාවකොට ඇත්තේය මාගේ විඤ්ඥානය මේ ශරීරය ඇස්තරකොට පිහිටියේය මේ අනිත්‍ය වූ සිරුරෙහි බැඳුනේය මෙසේ අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරන මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභඥ්ඥාපාරමී යැයි කියනු ලබන අර්හත්වයට පැමිණ වෙසෙත් තවද උදායි මනෝමියය ඉරිදි ඇති මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිං්ඥා පාරමීයැයි කියනු ලබන අරිහත්වයට පැමිණ වෙසෙත්. ඉර්දිවිද ඇත්තා හෝ දිබ්බ සෝත ඇත්තා හෝ පරචිත්ත විජානන ඇත්තා හෝ පුබ්බේනිවා සානුස්සති ඇත්තා හෝ දිබ්බ චක්කු ඇත්තා හෝ ආසවක්‍යඥාන ඇත්තා හෝ, අනාශ්‍රව වූ පලසමාධියත් පල ප්‍රඥාවත් මේ ආත්ම භාාවයේදීම ලැබ අරහත්වයට පැමිණවාසය කෙරෙති. උදායි යම්කරුණකින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර මානෙන පූජන කෙරෙද්ද මේ ඒ පස්වන කරුණයි මහා සකලුදායි සූත්‍රය මංචුම නිකාය මේ පස්කරුණින් තතාගතයන් වහන්සේ හැර අන්කිසිවකු තුන්ලොව නොම තිබැවින් ඒ බා ගෙවතුන් වහන්සේ තුන්ලෝවාසීන්ගේ පූජාවනට නිසි වූයෙන් අරහංනම් වෙනසේක බුදුරජාණන් වහන්සේ ඕපසාද බමුණු ගමෙහි දේවවන නම් සල්වනේහි වැඩවාසේ කරද්දි ඕපසාද ගම්වැසි චංකී නම් බමුණ බුදුරදුන් බහදැකීම පිණිසයෑ මට සැරසෙද්ද ඔහු වෙත පැමිණි පන්සීයක් පමණ ප්‍රකට බමුණෝ චංකී බමුණුගේ ගුණ වර්ණනා කරමින් එම ගමන වැලැක්වීමට තැත් කළහ චංකී බමුණාගේ ගුණයන් නිසා බුදුරාදුන් චංකී බමුණු වෙත පැමිණිය යුතු විනා චංකී බමුණු බුදුරදුන් වෙත නොයා යුතු බව ඔවුන්ගේ අදහස විය එවිට බවත්නී එසේ වීනම් අප ශ්‍රමණ බවත් ගෞතමයන් බලන්නට යෑම සුදුසුවන ශ්‍රමණ බවත් ගෞතමයන්ම අපගේ සත්කාර ගරුකාර මානන පූජන ලබන්නට නිසි වන අයුරු අසනු මැනවැයි කියමින් චංකී බමුණුද තවත් තම හිතවත් බමුණන් තමන් ගුණවැනුවාටත් වැඩිකොට බුදුරජුන්ගේ ගුණවනන්නට විය. චංකී බමුණු පඩිවරයා බුදුරජුන්ගේ ගුණවැනුවයේම පැරෙද්දෙනී. මහන ගොයුම් හූ වනාහි මාපිය. දෙපසින්ම සුජාතය මනා උපත් ඇත්තාහ සත්වන මුතුූන්මිත්තන් පරපුර දක්වා පිරිසිදුමව කුස ඇත්තෝය ජාති ශුද්ධියෙන් බැහැර නොකරන ලද්දාහ මෙසේ හෙයින් අපම ඒ බවත් ගෞතමයන් දක්නට යෑම සුදුසය බවත් ගෞතමයන් අප වෙතට ඒමන සුදුසය බවත් ෞතමියෝ වූ කලි ආකාශයෙහි වූත් පොොවෙහි වූත් බොහෝ වූ රන්රිදී කහවනු හැරදා පැවිදිූහ මහන ගොයම්හූ වූ කලි කලුකෙස් ඇත්තා හු බද්‍රයව්වනයේදී ගිහිගේන්නෙක්ම පැවිදිූහ මහන ගොයුම්හු මව්පියන් කඳුළුවෙෙකුණු මුහුණු ඇතිවහඬක්්දී කෙස්රැවුල බසා කසවත් හැඳ ගරවා ගිහිගේන්ඩික්ම පැවිදිූහ. මහනගොයුම් හු ප්‍රසාද ධනවනසුළු දර්ශනීය රූපේෙන් යුක්තය වර්ණ සෞන්දර්යෙන් යුක්තය මහෝ බඹුුවනි රන්වන් ශරීර ඇත්තෝය මහනගොයුම් හු සිල්වත්ය. නිවරදි ආර්ශීලයෙන් යුක්තය මහනගොයුම් හු කලන බස් ඇත්තාහ මෙහිරි කටහඩ ඇත්තාහ බාධක නැති පිරිසිදු වූ අරුත් හඟවන වචින කියන්නහ. මහන ගොයුම් හූ බොහෝ දෙනාට ආචාර්ය ප්‍රාචාර්යහ. මහන ගොයුම්හු චපල් නොවූෝ පහකළ කාමරාග ඇත්තෝය. මහන ගොයුම්හූ කර්මවාදීය ක්‍රියාවාදීය නව ලෝතුරු දහම් පෙරුටු කොට ඇත්තෝය. බ්්‍රාක්මණ පූජාව පෙරටකොට ඇත්තේය මහනගොයුම් හු අමිශ්‍රකුල වූ ශ්‍යස්්‍රීියකුළයෙන් නික්ම පැවිදිූහ මහනගොයුම් හු මහ බෝග ඇති ආඩ්ඩෙකුලෙන් පැවිදිූහ පින්වත් ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්නැසීම සඳහා අ්‍යදේශයන්ගෙන් පවා ශස්්‍රීය බ්්‍රාක්්මනාදී පණ්ඩිතයෝ පැමිණෙන්නෝය. නො එෙක් දහස්ගැනන් දෙවියෝ උන්වහන්සේ දිවිහිමියෙන් සරණ යති ඉතිපිසෝ බගවා අරහන් ආදී වශයෙන් මහනගොයුම් උතුමන්ගේ කලන කිතු ගොස උස්වනැගුණි උන්වහන්සේ දෙතිස් මහා පුරුස් ලකුණෙන් යුක්තය සේනිය බිම්බිසාර රජතෙමේ පුත්‍රධාරවන් සහිතව දිවිහිමිකොට උන්වහන්සේ සරණ ගියේය පසේ නදී කොසුල් රජතෙමේ පොත්‍ර ධාරාවන් සහිතව උන්වහන්සේ සරණගියේය පොක්කරසාති බමුණු තෙමේ පොත්‍ර ධාරාවන් සහිතව උන්වහන්සේ දිවි හිමිකොට සරණ ගියේය පින්වත් ගෞතමයන් වහන්සේ ඕපසාද ගමට ආගන්තුකව පැමිණ ඇතිහෙයින්ද අප විසින් උන්වහන්සේට සත්කාර ගරුකාර මාරන පූජන කළ යුතුය මේ වර්ණනාවෙහිදී. ිතුරු රහිත වූ ඒ බමුණෝ සියලු දෙනාම චංකී බමුණු අනුගමනය කරමින් දෙවිහිමියෙන් තෙරුුවන්සරණගිය උපාසකයෝ වූහ චංකී සූත්‍රය මංචමනිිකාය චංකී බමුණා තතාගතයන් වහන්සේ කෙරෙහි දුටුවා වූමේ විසි පැදැරුම් ගුණයෝද තුන්ලෝවාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පුද ලැබීමට නිසි වූ අරහන් ගුණයම ප්‍රකට කරති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ අරහන් ගුණය සංගයා කෙරෙහි ද නැත්තේ නොවේ මෙය ඉතා ගැඹුරු කරුණකි යම ආර්මාර්ගය අවබෝධ කලා වූ හෝ ආයමාර්ගහි පිළිපදන්නා වූ හෝ නැතො ශ්‍රාග දෝස මෝහ ප්‍රහාණය කළා වූ හෝ ප්‍රහීනකිරීමේ ප්‍රතිපදාවේ පිළි පන්නා වූ හෝ තතාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංගයා කෙරෙහි ආමිස වූ යම් පූජාවක් කෙරේද එම පූජාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පෞද්කලික දනට වඩා අතිශයෙන් උදාර අනුසස් ඇතිවේ. ආනදය මම කවර අවුරකින් වුවද සංගගත දක්ෂණාවටත් වඩා පෞද්ගලික දානය මහත් පලතරයැයි නොකියමී දක්ෂිණ විභංග සූත්‍රයේ වදාලේ එබැවිනි. එසේ සංගික දාානේම වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ සංගේගෝතමීදේහි සංගේ තේදින්නේ අහංචේව. පෝජිතෝ පවිස්සාමී සංගෝජාතිී ගෝතමිය ඔය සලුපිළියුගලය සංගයාා කරහි පුදන්න එවිට මාපිදුවාද වන්නේය සංඝයාපිදුවාද වන්නේ යැයි එම සූත්‍රයෙහි වදාළහ. අනුත්තරම් පුණ්ඥක්කෙත්තන් ලෝ කස්ස යනුවෙන් අුත්තර පුණ්්‍ය ශේෂ්්‍රය දේශනාකුට වදාලේ සග පූජාව යන උබය පූජාවන් සංග පූජාවේම ඇතුළත්වන බැවිනි ශාසනයේ බොහෝකල් පැවැත්මට සංගිකධානය මහෝපකාරී වන්නේය ශාසනයහි බොහෝකල් පැවැත්ම දෙවි මිනිසුන් සහිත ලෝකයා හට හිත සුව පිණිස දුකින් මිදීම පිණිස පවතින්නේය ආමිසධානය ශාසනයාගේ පැවැත්මට උපකාර වුවත් ශාසනයේ චිරස්තතිය පිණිස ප්‍රතිපත්ති පූජාවම ඉවහල් වන්නේය එබැවින් සම්බුද්ධ පරිනිර්වාණයේදී සිද වූ ඒ අසරිමත් සිදවීම දක්වමින් බලන්න ආනන්ද මේ යමාසල්රුක පුරා නොකල් හේමල් පිපී ඇත තතාගතයන්ට පුද පිණිස උපහාර පිණිස ඒ සල්මල් තතාගත සිරුරමත විසිරෙයි දි්‍යමය වූ මදාරාමල් අහසින් ඒයි දිවමය වූ සඳුන්සුනුද දිවම වූ ගැයුම්ද වැැවමින්ද අහසින් ඒ එහෙත් ආනන්දේනී මෙපමනකින් තතාගතයන් වහන්සේට සත්කාර කළේ හෝ ගරුකාර කළේ හෝ මානන කළේ හෝ පූජන කළේ හෝ නොවයි ආනන්දේනි යම් මහනෙක්හෝ මෙහෙනක් හෝ උපාසකයේකෝ උපාසිකාාවක් හෝ ධර්මයට අනුව හැසිරෙනුයේ මනා පිළිවතින් යුක්තව දම්මානු චාරීවේද ඒ තැනැත්තේම ඒ තැනැත්වීම පරම පූජායෙන් තතාගතයන්ට සත්කාර කෙරෙයි ගරුකාර කෙරෙයි බුහුමන් කෙරෙයි පූජා කෙරෙ අපචායන කෙරෙයි එබැවින් ආනන්දේනි මෙහිලා දම්මානු දම්ම ප්‍රතිපන්නව සම්යක් ප්‍රතිපන්නව ධර්මචාරීව වසන් නිමුුවයි හික්මිය යුතු බව මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනාවේ දේශනාකොට වදාළහ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවම අගේ කලසේක ප්‍රතිපත්ති පූජාවහි අගේ වටහා ගැනීමට වේලාම සූත්‍රේද ඉතා කදිමනිදසුනකේ. වරක් බුදුරදුන් වෙත පැමිණි අනේ පිඩුසිටානන් ගෘහපතිය ඔබේ නිවසහි තවම දන්දෙන් න්නේ දැයි විමසූකල්හේ ස්වාමීණි දන්දනු ලැබෙයි. එහෙත් ණයගත්තවුන් ආපසුනුදුන් හෙයින් දුප්පත් බැවින් රලූ ඇඹුල් කාඩි හොද්දක් සමග නියෝඩු තක් පමණක් දන්දෙමී කියීය. ගැහැවිය දෙනදේ රූක්ෂහෝවේවා ප්‍රනීත හෝවේවා සකස්කට නොදේනම් ගරු කොට නොදේනම් නිරතුරු සියතින් නොදේනම් කම්පල අදහා නොදේනම් යම් තැනක ඒදාානය විපාගදේද උදාර වූ ප්‍රනීත වූ ආහාර කොතෙක් තිබුණත් අනුභවය පිණිස ඔහුගේ සිත නොනමේ උදාර වටිනා වශ්‍ර තිබුණත් ඒවා පරිභෝග කිරීම පිණිස ඔහුගේ සිත නොනමේ යානවාහන තිබනත් පරිහරණය පිණිස සිත නොනමේ සේල්ු පංචකාමයන් තිබුණද ඒවා බුක්ති විඳීම පිණිස ඔහුගේ සිත නොනමේ ඔහුගේ අඹුදරුවෝ මෙහිකරුවෝ ඔහුට කීකරු නොවෙත් ගැවිය දෙනදී රූක්ෂ හෝවේවා ප්‍රනීතහෝවේවා සකස්කොටදේනම් ගරු කොටදේනම් නිරතුරුදේනම් සියතින්මදේනම් කම්පල අදහාදේනම් ඒ දුන්දාානයේ විපාක යම් තැනක ලැබේද උදාර වූ ප්‍රනීත වූ ආහාර අනුභවය පිණිසම ඔහුගේ සිතනැමේ උදාර වටිනා වශ්‍ර පරිබෝගයට සිතනැමේ උදාර යානවාහන පරිබෝගයට සිත නැමේ සියලු පස්කම් සැප අනු බව කරයි. ඔහුගේ අඹුදොරුවෝ මෙහෙකරුවෝ ඔහුට කීකරුවති ඔුහු ඔහුගේ බසට කණ්යොමු කරති. ගැහැවිය. පෙර වේලාම නම් බමුණෙක් විය හෙතෙම රිදීපුරවා රන්පාත්‍ර අසූහාර දහසද්ද. රන්පුරවා රිදීපාත්‍ර අසූහාර දහසද්ද. අමරන් පිරවූ කල් කස්ලෝ පාත්‍ර අසූහාර දහසද්ද රන් රසු දැලින් ගැවසනු රන්වන් ඔප සහිතව අසූහාර දහසක් ඇතුන්ද දන්දින සිංහහම් ව්‍යාග්‍රහම් දිවිහම් එලු හම් රතු කහවන් පලස් ඇතුරු රත අසූහාර දහසක් දන්දින දෙනුන් අසූහාර දහසද්ද්ඥාව අසූහාර දහසක්ද තවත් නොයකාකාරේ වටිනා කොඳු පලස් අසූහාර දහස බැගින්ද. අසූහාර දහසක් ක්පු පිලිහා වශ්‍රද ගම්කාවන් සමාන ආහාරද දන්දින ගැහැවිය. එදා එසේ දන්දුුන් වේලාම් බමුණා අනකෙක් නොවේ. මම ඒ බේලම් බමුණවිමි ගැහැවිය එදා දුන් ඒ දානය පිරිසිදු කිරීමට කිසිදු දක්ෂනාර්හයක් නොවීය එදා එසේ දුන්දාානයට වඩා එකම සෝතාපන්න පුද්ගලයෙකුට දම්දේනම් එය මහත් පලතරවන්නේය යමෙක් එක සකුදාගාමී පුද්ගලයකු වලඳවාද සෝවාන් පුද්ගලයන් සයක්වැල දෙෙව්වාේ සකෘදාගාමී පුද්ගලයන් සේයක් වැල දෙෙව්වාද එ අනාගාමී පුද්ගලයකුවැල දෙෙව්වාේ අනාගමීන් සියයක් වැල දෙෙව්වාද එක් රහතකුවැල දෙෙව්වාවෙ රහතුන් සියයක් වැ දෙෙව්වාද එක පසේ බුදුවරයකු වැල දෙෙව්වා පසේ බුදුුවරුන් සේයක්වැල දෙෙව්වාද එ අරහත් සම්මා සම්බුදුවරයකු වල දෙෙව්වාවේ. සම්මා සම්බුදුවරයන් සියයක් වල දෙෙව්ුවද බුදුපාමොක් මහා සඟනවල දෙෙව්වා වන්නේය සත්‍රදිගින් වඩින මහා සඟනට වෙහෙරක්කිරීම ඊට සියගුණයක් වටනේය. යමෙකු පහන්සිතින් තෙරුවන් සරනගියද එය ඊටත් සිය ගුණයක් වටනේය. යමෙකු පහන්සිතින් පන්සල් සමාදන්වේද ඊට සියගුණයක් වටනේය යටත් පිරිසේෙන් මලක සුවඳ සිබිනාම හොතක් මෙත් සිත වඩාද ඊට සියගුණයක් වටනේය ඇ අසරු සනක් ගසන මු හොතක් අනිච්ච සඥාව වඩන්නේද ඊටත් සියගුණයක් මහත් පලතරවේ යයි වදාළහ වලාම සූත්‍රය අංගුත්තර නිකාය. මෙසේ තතාගත සම්මා සම්බුදුරදුන්ගේ අරහන්ගුණය සිහිකරන්නා බුදුගුණ සිහිකරන්නේ බැතිපෙමින් යුතුව ආමිසයද පුදන්නේය පුදමින් ප්‍රතිපත්තියද පුරන්නේය. බුදුගුණ දන්නේම ප්‍රතිපත්තියෙන් තොර ආමිස පූජාවේ නිසරුබව වටහාගන්නේ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙවින් දෙලොව සුවයත් නිවන් සුවයත් අරමුණු කිරීමෙන් සියලු සංස්කාරු දු කනෙමි දෙන්නේය. රහසින්මත් පවු්නොකරන බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහංනම් වනසේක. කෙලෙසන් දුරු කලා වූ සෙසු උතුමූ රහසින් පවු් කරන්නෝය බුදුරජාණන් වහන්සේගේ පමණක් රහසින් පෞසිදුවීමක් නැතැයි මෙහිදී වරදවා නොගත යුතුය. මෙයින් කියවෙන්නේ කෙලෙසුන් ප්‍රහීන කළ උතුමන් ගැන කතාවක් නොවේ. අ්‍ය ශාස්ත්‍රන් හා සැසඳීමෙන් තතාගතයන් වහන්සේගේ පාරි ශරෘද්ධය ප්‍රකට කිරීමකි ඒ භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පවනකරතිී යන්න. සප්ත මෞති්‍ය සූත්‍රෙහි බවත් ගෞතමයන් වහන්සේ. බ්‍රහ්ම චරිියාවෙහි කන්්ඩ එනම් කැඩුණු බව ශිද්‍ර. එනම් සිදුරු ඇති බව ශබල එනම් කබර ගැසුණු බව. කල්මාශ එනම් පොල්ලි ගැසුුණු බව වන්නේ කෙසේ දැයි ජානුස්සෝනි බමුණු විමසූ කල බ්‍රාක්්මණය මෙලොව මනාකුට බ්‍රක්්මචරය පුරන්නේ යයි කියන සමහර මහන බමුණෝ ස්ත්‍රියක හා මෛතුර්‍යධර්ම නොකෙරෙති එහෙත් ඇගයිලුම් පිරිමැඳුම් නැහැවීම් ආදිය ඉවසති සමහරු ඇඟයිලුම් ආදිය නොව්‍යසති ශ්‍රියකහා කතා කොට සිනාසිති ක්‍රීඩා කෙරෙති හඬනගා සිනාසති ඒ ආස්වාද කෙරෙති තවත් සමහරු සිනෑසීම් ආදියද නොකරති එහෙත් ශ්‍රියගේ ඇසින් ඇස බලා ඒ ආස්වාද කෙරෙති තවත් සමහරු ඇසින් ඇසද නොබලති සිනාසන කතා කරනගේ කියන හඬනස්ශ්‍රියගේ හඬ අසති එය ආස්වාද කෙරෙති තවත් සමහරු සිනාසීම් ආදියෙහි ආස්වාද නොකෙරති එහෙත් පෙරකලකීදේ සිහිකොට ආස්වාද කෙරති සම්හරු ශ්‍රීන් හා පෙරකලකීදේ සිහිකොට ඒ ආස්වාදය නොකරතිී එහෙත් පස්කම් ගුණේයෙහියෙදී සතටුවනු දැක ඒ ආස්වාද කෙරෙති. තවත් සමහරු එසේ අන්නය විඳින පස්කම් බලා ආස්වාද නොකෙරෙති. එහෙත් මව මේශීලයෙන් හෝ වෘතයෙන් හෝ තවස් දමින් හෝ බඹසරින් හෝ ප්‍රකට හෝ අප්‍රකට හෝ දෙව එක්වේවායි බඹසරපුරති කිසියම් දේව නිකායක් පතා බඹසරපුරන ඕහු ආශ්වාද කරෙති. අනුන් නොදන හෝ තමන් විසින්ම මෙසේ පස්කම් ආස්වාධනය කරන්නේ කෙලෙස් වගුරන බැවින් ඒ රහසින් පවු කිරීම වෙයි. බ්‍රාහ්මණය යමෙකු සඳහා මොහු අකණ්ඩ වූ අචිත්‍ර වූ අශබල වූ අකල්මාශ වූ පරිපූර්ණ පාර්ශුද්ධ බ්‍රක්්මචරයෙන් මෙසේ තමන් පුරන්නේ යැයි කියන්නේ නම් ඒ මාහාම කියන්නේ යැයි තමන් වහන්සේගේ පිරිසුඳු බ්‍රහ්මචරය ප්‍රකට කරමින් රහසින්වත් තමන් වහන්සේ කෙරෙහි පාපය නොමති බවම වදාළහ චිංචිමාන විකාව සිරිමා ගනිකාව වැන්න ඔුන් මෙහේවා බුදුරජාණන් වහන්සේ රහසෙන් පවු්කරන බව ඔප්පු කරන්නට නිගන්තයන්ගත් නිශ්පල උත්සාහය මෙහිලා නිදසුන් වෙයි. සියලු කෙලෙසුන් නසා ලැබුවා වූ සර්වඥඥතාාඥාන මහිමයෙන්ම රහසින් පෞනු කරන ස්වභාවයට පත්තුූ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහංනම් වනසේක